අදත් big question අපි ආරම්භ කරන්නේ. ගෙවුණු සාකච්ඡා කිහිපය ඇතුළතදීම අපි විශ්වාස කරනවා රටක් විදියට ඔබ හැමෝටම සාමාන්‍යයෙන් විවෘතව කතා නොකරන බොහෝ දේවල් පිළිබඳව අපි කතා කරලා බොහෝ දැනුවත් කළා. කුමන දේශපාලන පක්ෂද කුමන ආකාරයේ තරාතිරම් දඩාල නැහැ. මේ රටක ජනතාව 90% යහගේ පුද්දමනයක් ඇතුළත දැවැන්ත පීඩනයක සිටින මොහොතකදී රටක් විදියට අපි සියලු දෙනා බැලිය යුත්තේ මේ රට ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන දැන. බොහෝ පිරිසක් රට නික්ම යද්දී බොහෝ පිරිසක් මේ ආර්ථිකයත් එක්ක පොරබඳින්න බැරි තරම් ප්‍රශ්නයක සිටින මොහොතකදී අපි සියලු දෙනා තේරුම් ගත යුතුව තිබෙන්නේ අපට ජීවත් වෙන්න රට යහපත් පරිසරයකින් ඉදිරි කරගන්න ඕනේ. මේ රටට වටිනා සම්පත් සමුදායක් තියෙනවා. ලෝකේ බොහෝ රටවල් අපි දිහා බැලලා පුදුම වෙනවා. ඇයි අපිට මෙහෙම වුනේ කියන කාරණේ. අපිත් එක්කම කතා කරපු බංග්ලාදේශය අද බිලියන 44ක සංචිතයක් තියෙන රටක් බවට පත් වෙද්දී අපි බිලියන 2ක් ඇතුලේ ලොකු ප්‍රශ්නයක මූණ දීලා ඉන්නවා. වියට්නාමය අද වෙනකොට අපනයන ආර්ථිකය කොයිතරම් වේගෙන් ඉස්සරහට අරගෙන ගිහිල්ලා තියෙනවද? හැබැයි අපිට මොකද්ද මේ සිද්ධ වුනේ? ඒ නිසා මේ රටේ වටිනා කියන සම්පත්දායකින් බොහෝ දෙනෙක් ඉන්නවා. ඇයි ඔවුන්ගෙන් හරි හැටි ප්‍රයෝජනයක් නොගත්තේ? ඔවුන් කියන දේවල් ඇයි මේ රට ඇහුවේ නැත්තේ කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඒ නිසා අද big question වෙනුවෙන් අපි ආරාධනා කළා ඉතාමත්ම වටිනා සම්පත්දායකයෙකුට. ඒ කියන්නේ අපේ ගොඩබිමට වැඩිය මහ විශාල මුහුදක් තියෙනවා. මේ මුහුද අපි හරි විදියට පාවිච්චි කළාද? මාලදිවයින ආර්ථිකය ගත්තොත් අපිට වැඩිය ගොඩාක් දුර අද ගිහිල්ලා මාලදිවේ. කොවිඩ් ප්‍රශ්න මේ සියලු දේ ඇතුලේ ඔවුන් බොහොම හොඳ ආර්ථික ශක්තිමත් ස්ථාවරයක් එක්ක ඉදිරියට ගියා. හැබැයි මේ මුහුද තිබිලා අපි මොනවද ඒකෙන් ගත්ත ප්‍රයෝජන? ඒ වගේම තමයි මේ මුහුරදත් එක්ක බැඳුණු තවත් බොහෝ දේවල් අපිට කරන්න තිබුණා. අපි මේ දේවල් හරියට කළාද කියන ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අද වෙනස්ම මාතෘකාවක් අපේ රටේ ඉන්න වටිනා ප්‍රාමාණිකයෙක් විදිහට ඉතාමත්ම වටිනා විශේෂේෂ්ත්‍රයක් පිළිබඳ මනා දැනුමක් ඇති ලෝකෙට වටින අපි හරි විදියට වැඩක් ගත්තද කියන ප්‍රශ්නේ තියෙන සම්පත්දායකෙක් අපි එතන වහන්නේ. මේ රටේ සාගර ආර්ථිකය පිළිබඳ ඒ වගේම තමයි අක්වරල කර්මාන්ත පිළිබඳ ඉතාමත් ඉහළ දැනුමක් ඇති කර්මාන්ත රසක, ශේෂ්ත්‍ර රසක, සමාගම් රසක, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මේ සියලු තැන්හි මුල් පුටුවල ඉඳලා මේ දේවල් පිළිබඳ මනා දැක්මක් ඇතිව පැහැදිලි කරපු ආචාර්ය සරත් ඔබේසේකර මහතාට අපි ආරාධනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන් චාමර. බොහොම ගෞරවයෙන් ඔබතුමන් ජාතික රූපයෙන් පිළිගන්න. ණය ගෙවා ගන්න බැරුව ලෝකෙන් සල්ලි ටිකක් එනකන් බලන් ඉන්න අපි එක්ක මේක මේ දුප්පත් රටක් විදියට ලෝකෙට ප්‍රකාශයට පත් කරමු කියන තැනට අවුරුදු 70 ගානක් ඉතිහාසය ගෙවපු රටක් මේකට පත් වෙන්න හේතු වුණේ මොකක්ද? මේ තත්ත්වයට මේ රට පත් වෙන්න හේතුව රටේ ජනතාවත් එකට වගේ කියන්න ඕනේ. මේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට යවපු එදා ඉඳලා අද වෙනකල් යවපු සෑම දේශපාලනඥයෙක්ම වගේ කියන්න ඕනේ. එක්කෙනෙක් එක්කෙනෙක් ගැන මට ඇඟිල්ල දික් කරන්න අමාරුයි. නමුත් ඒක තමයි යථාර්ථය. ඒක ඉලබ ඒක හරියට මම විග්‍රහ කළොත් ජනතාවගේ හිත ජනතාව හිතන විදිය ජනතාවගේ මනස වෙනස් කරනවා වරින් වර මාධ්‍යවලිනුයි එක එක දේශපාලනඥයෝ දෙන පොරොන්දු වලිනුයි ඒ පොරොන්දු දෙන වෙලාවල් පොරොන්දු ගැන දේශපාලනඥයෝ හොඳට බලාගෙන ඉඳලා ඒ ජනතාවට ගැළපෙන පොරොන්දුවක් දුන්නාම ජනතාව ගිල්ල කතිර ගන්නවා එතන තමයි ටිකක් වැරදුනේ. දැන් ඒක හදන්නත් බෑ. ඉස්සරහට මේ තත්වයට ආවේ වෙන කිසිම හේතුවක් නැහැ. ඒක තමයි හේතුව. ඒක වෙනස් කරන්නත් ලේසි නෑ අපිට. අපේ ජනතාවගේ ඩිසිප්ලින් එක කියන්නේ හැසිරීම වෙනස් වෙන්න ඕනේ. දේශපාලනඥයෝ වෙනස් වෙන්න ඕනේ. අපාගේ හැටියට විමාන වගේ තමයි. ඔව්. එතකොට හුඟක් අය දේශපාලනඥය සමහර අය කියනවා උඹල මොකටද අපිට ඡන්දෙ දුන්නේ? අපි ඉඳන් අපිට ඕන දේ කරන්න ඕනේ අපිට තියෙනයි බලන්න. දේශපාලනඥයෝ බැරි වෙන්නේ අපි මේ මිනිහට මොකටද ඡන්දෙ දුන්නේ දැන් අපරාධෙන්නේ දැන් ඊළඟ දරේ අපි වෙන එකකට දෙන්න. ඔක හරියන්නේ නැහැ. ඔක හරියන්නේ නැහැ. ඕකට ඉස්සර නම් සිංගප්පූරු වගේ රටවල් දියුණු වෙනකොට ඒක නිදහස ගන්නකොට ලීව් කාමින් ඇවිල්ලා එහෙම ඒගොල්ලෝ බොහොම තදබල ප්‍රතිපත්තියක් ගෙනිච්චා මාධ්‍ය වාරණය කරන්න කිව්වා ස්ට්‍රයික් කරන්න දුන්නේ නැහැ. පොතක් තියෙනවා ඒ ගැන බැලුවොත් කියලා. අපි එහෙම කරන්න බෑ අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනට පුරු වෙලා තියෙන්නේ. ඒක නොතිබුණා නම් සමහර විට මේට වඩා හොඳ වෙන්න පුළුවන් මම මේක කියන එක හරි නෑ නමුත් මේක එකම හේතුව මේ දෙගොල්ලන්ගෙම ඩිසිප්ලින් එක තිබිච්ච නැති එක නැත්නම් අපිට තිබුණ ඔක්කොම සම්පත් තියෙනවා තාම තියෙනවා.
දැන් ආචාර්ය සරත් ඔබේ සේකර කිව්වහම අක්වර්ල ශාස්ත්‍රය සාගර ආර්ථිකය මේ සියලු දේ පිළිබඳ මනා දැනුමක් ඇති කෙනෙක්. ඔබෙන් බොහෝ සමාගම් වැඩගත්ත කියලා අපි දන්නවා. ඔබෙන් නැත්තර මේ රට වැඩක් ගත්ත කියලා ඔබ හිතනවද? මම නම් හිතන්නේ මගෙන් ගත්තේ වැඩ පිටරට. පිටරට. නමුත් මම පිටරට ඉගෙනගෙන පිටරට වැඩ කළා. ලංකාවට ඇවිල්ලා මම හිටපු ආයතන ගැන මම විස්තර කියන්න ඕනේ නැහැ. ඒ දවස්වල හිටපු නායකයෝ මාව මේ සමහර විට හඳුරගෙන මෙයාට පුළුවන් මේක කරන්න කියලා ඉතාම අඩු වයසකදී මාව රාජ ආයතනයකට පත් කළා. මම ඒක කණපිට හැරෙව්වා කියන එක මට කියන්න පුළුවන්. ඒ කණපිට හැරෙව්වේ ඩිසිප්ලින් එක. ඒ කියන්නේ මොකක්ද ඒකට සිංහලෙන් ඒ කියන්නේ ආචාර ධර්ම පද්ධතිය නායකයන්ට අවනත වීම. එතකොට ලේඛනගත තියෙන ප්‍රොසීඩියර්ස් ඒ කියන්නේ ක්‍රමවේදවන් වලට අනුව වැඩ කිරීම. ඒ වගේම වැරදි කරන කෙනාට දඬුවම් කිරීම. ඒ දඬුවම් නොකර කරනවා නම් ඒ අයට අවවාද කිරීම. ඒ අතරින් ඒක මම ගෙනාවේ පල්ලෙයා ඉඳලා උඩට. ඒ උඩට පල්ලෙයා ඉඳලා ඒ ඩිසිප්ලින් එක ගේනකොට උඩ ඉඳලා පල්ලෙයාටත් මම ගෙනියනවා. එකම උදාහරණයක් හිරික ඉතාම කෙටියෙන් මම එක ලොකු ආයතනයක වැඩ බාර අරගෙන ඒකේ මේ ප්‍රධාන විධායක නිලධාරිය හැටියට යනකොට ඒකේ ඉන්න වැඩ කරන ජනතාව සිගරට් බොනවා බුලත් කාලා කියලා ගන්නවා. දැනට ඉතාම ප්‍රසිද්ධ ආයතනයක්. ඒක දැක්කම හිතුවා ඉතින් බුලත් කියලා ගන්න එක නවත්තලා අපිට සල්ලි ගන්න බෑ. සිගරට් බොන එක නවත්තලා සල්ලි ගන්න බෑ. සපත්තු දාන්නේ නැහැ, සරප්පු දාන්නේ නැහැ, යුනිෆෝම් එකක් නැහැ. සල්ලි නැතිකම ඉඳ නෙමෙයි. අර ආචාර්ය ධර්ම පද්ධතිය වලට ගිය. මාසයක් ඇතුළත දෙකක් ඇතුළත නීති රීති දැම්ම මේවා කරන්න ඕනේ. දඬුවම් කරන්න කරන්න. ඉතින් මම ඒක පොඩි කතාවක් හැමලෙම කියනවා. එළියට යනකොට හෙල්මට් එකක් දාගෙන යන්න ඕනේ. හෙල්මට් එක විතරක් දාලා බෑ, පටියක් දාන්න ඕනේ. නැත්නම් වැටුණොත් හෙල්මට් එක කිසිම නෑ. බයිසිකල් කාර්යය මැරෙනවා. ඒ වගේ මම කරපු දේ හෙල්මට් එක දාගෙන යනවා. හෙල්මට් එක දාගෙන යනවා දැන් ඔක්කොම. ඊට පස්සේ මම අහනවා මම බලන්නේ නෑ. මාව දැකුවම පටිය දාගන්න. එතන ඉඳලා උඩට ආවා ඩිසිප්ලින් එක. ඒ ආයතනයේ අද ස්ථාම ඉහළ තත්ත්වේ පරිණත වෙනවා. එන්නේ ඒවා තමයි මම කරේ. කරලා උඩට ගිනව නැතුව මේ අමුතු ක්‍රම සහ විදි දැම්මේ නැහැ. කියන්නේ ප්‍රායෝගිකව එහෙම විනයක් එක්ක මිනිස්සු හැදුවාම අනිවාර්යෙන් සාර්ථකත්වයට යන්න පුළුවන් කියලා සාර්ථකත්වයට යන්න පුළුවන් මම ආයතන දෙක තුන ක්‍රමයක් කරලා තියෙනවා. මේ ළඟදී මම ඔබයි බලවත් සාකච්ඡා කළා වාරය අධිකාරියෙත්. නමුත් ඒක ඉතාම අමාරු තත්වයක්. මොකද මිනිස්සු පොරොන්දු වෙලා තියෙන මිනිස්සු පුරුදු වෙලා තියෙන එක වෙනස් කරන්න අමාරුයි. නමුත් ඒක කෙරෙන්න ඕන, කෙරෙන්නේ නැත්නම් රට ඉදිරියට යන්න බෑ. නමුත් වෘත්තීය සමිති තියෙනවා, ඒගොල්ලන්ටත් කන් දීලා ඒගොල්ලන්ගෙන් තහලා ඒගොල්ලන්වත් ඒ ආචාර ඒ පද්ධතිය වලට ආචාර ධර්ම වලට පුරුදු කරන්න ඕන ටික ටික. රාජ්‍ය සේවයේ මේ වෙද්දි ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ලොකු කතාවක් යනවා. ඇත්තටම ඕකට හේතු වෙන්නේම මේ විනයක් නැතුව රාජ්‍ය සේවය අයාලේ යාමනේ. රාජ්‍ය සේවයේ ප්‍රතිව්‍යුහගත කරන එක කරන්න ඕනේ. මේ වෙලාවට බලන්න ඕනේ ජනතාවට තියෙන ප්‍රශ්නක් තියෙනවා. ප්‍රතිව්‍යුහගත කරනකොට ඉන්න ජනතාවගේ අසාවල් නැති කරලා ප්‍රතිව්‍යුහගත කරන එක තේරුමක් නැහැනේ. නමුත් මගේ හැම වෙලෙම මගේ තියෙන න්‍යාය තමයි දැන් මං හිටපු ආයතනයක අපි තුම 55000ක් ඉන්නවා කියලා. දැන් මට ඒ කරන වැඩ ටික 2000ෙන් ගන්න පුළුවන් නේ. පුළුවන්. මම දන්නවා ඒක. දැන් මම දැකලා තියෙන පිටරට ඉන්නකොට අපේක දෙට්ට මගේ පොෂි මැෂින් එකක් හරි මක් හරි හදන්න ගෙන්නපුවාම එක මිනිහා එක කාර් එකේ එනවා, පැය භාගෙන් කරලා යනවා යන කතා බතා නැහැ. පිටරට ගබොන්නේ. මෙහිනවා 10 දිනක් විතර ඒකට කරන්න. ඒ වගේ එක්කෝ එන්නේ නැහැ එක්කෝ පරක් කරනවා. දැන් ඒ වගේ දෙයක් කරනකොට මම කියන්නේ වැඩ අරන් දෙන්න ඕන පුළුවන් තරම් මේගොල්ලන්ට අර 5000 වැඩ ගන්න. අන්න ඒක කරනවා නම් ওই ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. ඒක එන්න ඕනේ නායකත්වයෙන්. ඒක දේශපාලන අංගලිකන බල කරන්න ඕනේ. දැන් මූල්‍ය අරමුදලනේ අපේ දැන් අන්තිම විසඳුම විදිහට අපි බලාගෙන ඉන්නවනේ මේ වෙලාවේ. දැන් මූල්‍ය අරමුදල කියලා තියෙන විදිහට අපේ රටේ මේ නිසි කළමනාකරණයක් නැතිකම මිස් මැනේජ්මන්ට් එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියන එක. ඒක පිළිගන්නවද? ඒක පිළිගන්නවා. ඒක සහ මුලින්ම පිළිගන්නවා. දැන් අපි මම මේ කතා කරාට මට තනියම යුද්ධ කරන්න බෑනේ. මම කී දෙනෙකුට කියනවා දැන්. මගේ සමහර විට නම නරක වෙලා තියෙනවා, හොඳ කියලා තියෙනවා, මෙයා බොහොම තද විදියට මේව පාලනය කරන්න ගියා කියලා. නමුත් ඒ අවස්ථාවේදී මම ප්‍රයෝජන අරගෙන එක කරා. නමුත් මුල්‍ය අරමුදලේ කියන විදියට අපේ ඒ හැම ඩිසිප්ලින් එකම කරන්න ඕනේ.
නොකර බෑ අපිට දැන් වෙන විදියක් නෑ කරන්න. ඒගොල්ලෝ කියන එකට අපි නටන්න ඕනේ දැන් නොකර කරන්න බෑ. ඒක නොකරත් බෑ නමුත් ඒක හරිද වැරදිද කියන එක මම හිතන්නේ ඔබතුමාට කලින් මේ මහා බැංකු අධිපතිතුමා කියන්න ඇති. එහෙම ඇතිතුමා කියන්න ඇත්තේ දේශපාලන කෝණකින් නෙමෙයි වෙන්න ඇති. එයාට කතා කරන්න පුළුවන්. ඒක ඉංග්‍රීසියෙන් කියන indispensable කියලා. එයාව අයින් කරන්නත් බැරි තත්ත්වයකට. අපිට පුළුවන් කතා කරන්න. අයින් කරත් ඕන එකක් කියලා මටත් කියන්න පුළුවන්. නමුත් ඒවා අපි කරන්න ඕනේ. ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. දැනට පොඩි උදාහරණයක් කියන්නම් වෙලාවට. Very simple. අපේ ගෙදර තියෙන වතුර මීටරේ දැන් මාස දෙකක් වැඩ කරන්නේ නැහැ. මම දන්නේ නැහැ මේ මීටරේ දීලා යනවා මෙච්චර ගාන ගෙවපන්. අපේ වත්තේ වතුර ගහන්නේ පොම්ප එකකින්. ඉතින් මට රුපියල් 5000කට වැඩි යන්නේ කියන්නේ නැහැ. ඉවරද ඇවිල්ලා 1500 තියෙනවා මම ආයි මේ මාස. නෑ සර් මේ මීටරේ වැඩ කරන්නේ නැහැ. ඉතින් මීටරේ වැඩ කරන්නේ නැත්තම් ඔයා මට ඕන ඕන බිල් දාලා යන්න බෑනේ. මම කතා කරා මැනේජර්ට, චාමන්ට කතා කරලා මැනේජර් ගන්න නැතිද කතා කරලා ඇවි ඇයි. සර් මීටර කැඩිලානේ 200ක් මීටර කැඩිලා ගෙවල් වල අපිට මීටර ගන්න කල්ලි නැහැ. එහෙමනම් අර ඉංගලන්තේ තියෙන ඔබ ස්ථාවර ගාස්තුවක් ගෙවන්න කියලා. ඒක නැතුව ඕන ඕනේ දාන්න බෑ. ඒ කියන්නද දන්නේ. ඒව කරන්න පුළුවන් දේවල්. ඒව කරන්නේ නැහැ නායකත්. ඊ ආයතනේ කරන්නේ නැහැ. ඒ හින්දා රජයේ තැබල ආදායමත් අඩු වෙනවා. ඒ නිසා තමයි ප්‍රතිව්‍යුහගත කරොත් ඔය හරියට වෙලා. මොකද ආදායමෙන් ඉපැ පඩි ගෙවන්න නැත්නම් ආණ්ඩුවේ සල්ලි දෙන්නේ නැහැ. මම මේක ආයතනයක එහෙම ප්‍රතිව්‍යුහගත කරේ නැහැ. අන්තිමට එළියට එනකොට රජයේ ආයතන මම ඔෆිස් එකෙන් එළියට බහිනකොට රාජගිරියේ කමිනේ පතිලේ හිටගෙන ඉන්නේ. හිටගෙන ඉන්නේ නැත්නම් ආන මොකද හිටගෙන ඉන්නේ. මම ඒක කරන්නේ මගේ බලය පෙන්නන්න නෙමෙයි. මම ඔළුවට දාන්න හැදුවේ. ඩිසිප්ලින් එක තියෙනවා. ඩිසිප්ලින් එක තියෙන නිසා ඒක කරන්න වෙනවා. දැන් බිලියන 51ක් ණය අරන් තියෙනවා ලංකාව මේ වෙනකොට. මේ බිලියන 51ක් ණය අරගෙන ඇයි රට ගොඩ දාන්න බැරි වුනේ? බිලියන 51ක් අරගෙන රට ගොඩ දාන්න බැරි වෙන්න හේතුව මට හිතන්න පුළුවන් මේ බිලියන 51ේ ගාන වැරදි ඇති. දෙවෙනි එක මේ ගොඩ දාන්න යන පැත්තට මේ මුදල ගිහිල්ලා නැතුව ඇති. ඒක වෙන්න පුළුවන්. මම මට ඒකට විස්තර කියන්න බෑ. මම හිතන්නේ සෙන්ටර් බැංක වනා. මම හිතන්නේ කියන්නේ නැති මේ මුදල මදි වුණේ මොකද කියලා. ඇයි මදි වෙන්නේ? අපිට වෙලා තියෙන්නේ දැන් තෙල්, ගෑස් ඔක්කොම අපි පිටින් ගේන්න ඕන. අපි නැති කාලේ පාරේ වාහනත් නැහැ බයිසිකලුත් නැහැ මිනිස්සුත් බොහොම හොඳට හිටියා. ඉතුරු වෙන්න ඕනේ. දැන් මේ අද එනකොට මට පය කමාර ගියා මෙහාට එන්න. ඇයි? ආයේ මිනිස්සුට ගෙලියට බෑගෙන යනවා. අන්න ඒකයි මම කියන්නේ ඒවා ඒ ඒවෙන් තමයි මේ මිනිස්සු නරක වෙලා තියෙන්නේ. මිනිස්සු පුරුදු වෙලා ඒවට. අපි ඒව පුරුදු කරලා කියන්නේ. ඒක අඩු කරන්න. ඒ කියන්නේ එතකොට හරි විදිහට මුලින් ඉඳලම තීරණ අරගෙන නැහැ එහෙමනම් නේද? මුලින් ඉඳලා තීරණ අරගෙන නැහැ. අනික අනුතර එනවා කියලා දැන ඉස්සරහ අනුතුරක් එනවා කියලා සුඟ දෙනෙක් කියන්නේ ඔයගොල්ලෝ වෝන් කරනවා කියලා කියන්නේ මොකක්ද ඒක කියන්නේ අනුතුරු අඟවල තියෙද්දි අහක බලාගෙන ගියා ඉස්සරහට මං කියන්නේ කවුද කියලා මේක වෙන්න පුළුවන් දැම්මම මේකට වෙනසක් ගන්න ඕන කරන්න ඕන කියලා ඒකනේ ඒ ඒක ඉස්සරහ කන්දක් තියෙනකොට ෆොසියර් එකට දාගත්තේ නැත්නම් වරද්දලා හරි අන්තිමෝති මගදී දාන්න කියොත් එම බ්‍රේක් එක කඩලා නේද කාර් එක බලන්න ඕක කතාව මම හිතන්නේ සෙන්ට්‍රල් බැංක ගමනක් කිව්වා කාර් එකේ බ්‍රේක් කාර් එක නවත්ත ගන්න ඕනේ ඉස්සෙල්ලා කියන එක. මං කියන්නේ උඩට යන්න ඉස්සෙල්ලා කලින් වෙලද ෆොසියර් එකට දාගන්න. ඒ වගේ දෙයක් අපි කරේ නැහැ. ඒකට ඉදින් මට උදාහරණ ගොඩක් කියන්න පුළුවන් නම් ඒක තමයි යථාර්ථය. දැන් බංග්ලාදේශය එහෙමනම් මේ වෙනකොට හොඳ ආර්ථිකයක් හැදිලා. අපි ඩොලර් බිලියන 15 මුළු අපනයන ආර්ථිකේම. ඇයි අපි බංග්ලාදේශ ගැන කතා කරනකොට මම ඉස්සෙල්ලා අවුරුදු බර ගානක් බංග්ලාදේශය ගැන බලාගෙන හිටියා. මම නාවික ශාස්ත්‍රයේ බහිනකොට ලංකාවේ නාවික ශාස්ත්‍රයේ නැවතටාකාංගනේ වගේවා ඉතාම අත්‍යනවීන බෝට්ටු අරව මේවා නැව හදනකොට බංග්ලාදේශයේ මොන ගඟද එහාට එන්නේ යමුනා ගඟද මොන ගඟද එන ගඟ එක එක කාලෙට විශාල පළල් වෙලා ඉඳගෙන ඒවා දෙපැත්තේ තිබුණේ පරණ යකඩ කපන ෆැක්ටරිස් අද අයිස් කඩ කපාගෙන යන මේ නැව් හැදුවා ඊයේ පෙරේදත් නැව් හැදුවා ඒ මොකද දන්නවද මහ ඔකෝ මිනිස්සු උඟ දෙනේ පිටරට ගිහලා වැඩ කරලා සල්ලි එවනවා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තේනොත් යනවා ඒවා සල්ලි එවනවා ඒගොල්ලෝ ගිහලා වැඩ කරනවා හන්දට අපේ ඇත් ගිහලා සල්ලි ඒවේ වායිතය නමුත් ඒ සල්ලි මදි අපිට දැනට කලින් ඕකෙන් තමයි අපි දිපෙන්නේ නමුත් බංග්ලාදේශයේ මේ මිනිස්සු ඉවන අතරේ ඒ නායකත්වය
langkah kedua ini lah ini naik katu yang ini kau udah ini nona gitu ya na yang pasti dakma India ini Modi ke dakma gitu ya napa tenggula balan enggalan tuh kita di kami ada video ke balan balah apa sunak ya na India nih kena gitu mana honda parinat dakma mudalam oh mudalam ya dakma parta bedaknya kota deh usaha deh gila bedaknya ඒක දුන්නේ නැහැ. ඇයි සුදු මන සුදු කට්ටිය හේතුව අනේ මොකට ඔක්කොම ඇවිල්ලා මෙන්න මෙයා මොකටද මෙයා කළු පාටයි මෙයා දුරුනේ මෙයා දෙමුසු. දැන් ඔය එයාගේ තීරණ ගත්තේ නැහැ හරියට. ඒකයි ඒව හරියට ඒ නායකත්වයට දෙනවා නම් මිනිස්සු තන ඒගොල්ලෝ ඒක හරියට ගේන්න තිබුණා ඒක දුන්නේ නැහැ අපි. ඉතින් දැන් මේකෙදි දැන් ඒක කරන්න ඕනේ තාම කරන්න පුළුවන් ඒක. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක, වෝටර් බෝඩ් එක, පෙට්‍රෝලියම් කෝපරේෂන් එක මේවා තමයි මහා CTB කරලා බාගෙට කරලා දැන් ආයෙ පටන් ගන්නවා. ඔව් ප්‍රතිවිරෝධය කරන්න ඕනේ. මම අර කැමති ඇත්තට බංග්ලාදේශේ කතාව අහන්න ඔබතුමාගේ අන්දම. ඔව් ඒක නෙමෙයි ඒක මම පැත්තකට ගියා. මොකද චිතගොන් වෙනම තියෙනවා ඩකා වෙනම තියෙනවා අති උණු වෙන හැටි දැක්කම හරි අපූර්වයක්. ඒ මිනිස්සු මෙහෙමනේ ඉන්දියාවේ බංග්ලාදේශ වල වැඩ කරන දේවල් වල පොඩි පොඩි දෙයක් කියනවා. මගේ ඉන්නවා ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා මගේ හොඳ යාළුවෝ ඉන්නවා. මම මේ පහළම ලෙවල් එකේ කියනවා. සාමාන්‍ය වැඩ කරන මෙහෙකරුව මෙහෙකාරියෝ ඉන්නවනේ ওই ඉන්දියාවල. උන් යහපතේ මුඩුක්කේ ඉඳලා වැඩට එන්නේ. උන්ට රස්සාව ඇති වටිනවා. උන්ට පොල් ගස් නැහැ. සම්බෝල කන්න මොකවත් නැහැ. මුඩුක්කවල ඉන්නේ. උන් ආපහු දන්න රස්සාවේ වටිනාකම. උදේ හතට එනවා රෑට වෙන කලින් උගේ වැඩ ගන්න. උන්ට කණ්ඩ දීලා පොඩ්ඩයි ගෙවන්නේ. හරිද? උන් ඒකට පුරුදු වෙලා. ඒ කියන්නේ අපේ සමාජ තත්ත්වය මෙච්චර කල් අපි සැප විඳලා 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 අපේ ගෙදරට වැඩ කරන කෙනෙක් ගහපු ආව එක්කෙනෙක් ආවම පත්‍රේ දාලා වහන සර් කාමරේ පෙන්නන්න මට ෆෑන් එකක් තියෙනවද ඈ ටීවී එකක් තියෙනවද අන්න ඕහන්න ඉතින් ඒ ආකල්පේ වෙනස් වෙන්නේ නැතුව රට යන්න බෑ ඉස්සරහට ඔය රටවල් වල මේ මිනිස්සු අපුරුදු වෙලා තියෙන හැටියට ඕනෙම දුෂ්කර ජීවිතයකට මුහුණ දෙන්න පුළුවන් මේ වචනේ මම කියන්න කැමති ලංකාවේ ඔය වගේ විප්ලවයක් වෙන්න ඕනේ මේ මම කියන රුසියානු විප්ලවය චීන විප්ලවය වගේ නෙමෙයි සෙල්ෆි ඉන්ෆ්ලික්ටඩ් දෙයක් තමම්මම ওই විප්ලවය වෙන්න ඕනේ විප්ලවය වෙන්නේ පාරට බාල කෑ ගහන නෙමෙයි මිනිස්සු තැදෙන්න ඕනේ. ඒක අපිට නෑ. ඒක කරන්න ඕනේ අපි කරන්න විදිය. ඔය ඔය තියෙන කන්ඩිෂන්ස් ටිකට ටයිටන් වෙනකොට ඒකට කියන්නේ බයි ඩිෆෝල්ට්. ඒ කියන්නේ ඒක වෙනවා ඉස්සරහට. ඒක වෙනවනේ දැන්. දැන් අපේ ගෙදර එළවලු හතරක් ගන්න නැහැ නේද? දෙවයිලා යන්නේ. ගන්න අපි සල්ලි නැති ඉඳ නේ. ගෑස් නැතිකොට දර කවදාකවත් දර පාවිච්චි කළේ නැහැ මම පොඩි කාලේ අරින්. ඒව කරන්න පටන් ගත්තා. ඒ වගේ අපිත් ඒවට යොමු වෙන එක යොමු කරවන්න ඕන යොමු වෙන්න ඕන මේ තියෙන තත්වෙන් ඒකට යොමු වෙනවා නමුත් දැන් ණය අරගෙන තෙල් වැඩිපුර දීලා අරක දීලා යනකොට ආයෙ පටන් ගන්න පරණතමයටම පරණතමයට හරිනම් මේ ක්‍රම මේ කාලේ කියන්නේ අපි ගොඩාක් මීට වැඩිය හිතන්න ඕන කාලේ මේ හිතන්න ඕනේ හිතනවා හිතලා හිටියා හිතුවා කොවිඩ් එක වෙනවා හිතුවා අරගලය තිච්ච වෙලාවෙත් හිතුවා අපිට මෙහෙම යන්න බෑනේ මෙන්න මිනිස්සු ටික දැන් අර විදියමයි සුපර් මාකට් වල වඩු පෙරිලා ආයි මිනිස්සු වාහන ගාලා බඩු ගන්නවා ගණන් බලන්න ඒක තමයි දැන් කරන්නේ ආයි පුදුල ඒක වෙනස් කරනවා කියන එක මේ ආමුදුරුන්ටවත් සෙන්ට්‍රල් බැංක් ගවර්නර්ටවත් වෙනස් කරන්න බෑ ඒක වෙනස් කරන්න ඕන රටේ මේ වාතාවරණය හැදෙන්න ඕන ඒක තමයි වෙන්න ඕන ඒක හැදෙන අඩිතාලම වැටලා තියෙන්නේ ඒක වෙනස් කරන්න ඕන නැහැ නෑ හැබැයි ඔය ආචාර්යතුමා පැහැදිලි කරන කාණ්ඩේ වගේම දවසට ඩොලර් දෙකක්වත් හොයාගන්න බරුව කන්න නැතුව ඉන්න මිනිස්සු දරුව මන්ද පෝෂණය ලෝකේ හැවෙන් තැන්ට ආවා කියන තැනට අපි ඇවිත් තියෙනවානේ. මේ අය මොකද කරන්නේ? අද පත්‍රයේ දිනනවා මේ මන්ද පෝෂණයෙන් පෙළෙන අයට ෆොස්ටර් පේරන්ට්ස්ලා හොයලා හොයලා ඕන කියන්නේ. ඒ කියන්නේ තමයි ෆොස්ටර් පේරන්ට් කියන්නේ සුරකිලා. ඔව් සුරකිලා මැද බාරකාර වගේ නේද? ඒක කරන්න වෙනවා ඉස්සරහට. ඉස්සර ඉගන්නේ කෙනකොට ළමයෙක් අරගෙන හරි මම ඉතින් මේ කුඩු විකුණන ඇති මොනවා හරි කියලා දෙනවා. දැන් මම දැන් හිතේ අනුකම්පාවක් ඉඳලා මම විතර කන්න නැනේ. මේ පැසියා කරේ දෙනවා. දැන් ඉස්සරහට මේ මිනිස්සුන්ට ඩෝල් එක කියලා එකක් තියෙන දැන් ආණ්ඩුවෙන් දෙන එක. ඔය සමෘද්ධිය කියලා කරනවා. ධන ඒව දීලා හරියන්නේ නැහැ. ඒව දීලා ආපුවාම ඔය මිනිහා එකේ මොනවා හරි කරනවා. අපි ඒකට කරන ක්‍රමවේදයක් හදන්න ඕනේ. මේ මිනිස්සු ගැන අමතක කරේ නැත් කරෙත් අපිට ලොකු අමාරුවක් වෙනවා. ඒකට රජයෙන්ම මොකක් හරි කරන්න ඕනේ මට නම් ඒකට සොලියුෂන් එකක් කියන්න හරි අමාරුයි. මොකක්ද මිනිස්සු හැබැයි මිනිස්සුන්ට කණ්ඩ නැත්තම් අපි බෞද්ධ රටක් හැටියට අපිට දුකක් හිතෙන්න ඕනේ. මේ මිනිස්සුන්ට අපි කොහොමද කන්නේ? අපි ඇපල් ගෙඩිය රුපියල් 300කට 400කට ගේන වෙලාවේ මතක් කරන්න ඕනේ. මෙන්න මේ තුන්
mama dengi ini istirahat kita, mama ini warga nih istirahat manggil lah ini kota hal kilo ikat dini puluhan nanti no mama ini lagi ini, emang kita nama kita dana putih oleh lah maka kari mereka itu maka dengerin ini contribute karena dari kat teh sih lo jangan tahu apa middle class rich class, dan mereka yang medium panti agak nanti dan tapi lah income tax Income tax yang kita katakan ada banyak muka dekat aja tiernya, namun tiga nama kita yang ada hasil, eh, kuti karena nasti karena eva adu kerela, ini sudah dana dengannya, eh, pradesi saba, palat saba, kela in member lat ini okotama, wacana gimana including parlementer ini sekiannya. Kalau nanti lebih nambah modal vali, ini kalau per, ini kalau adu karan nih, wahana, petrol, diesel, sudah baru surut, tega sama dama, laundry itu dala, daily, ayengkel lah, rupiah, pangai sih ya dino nih, karena nih, eva karena adu kala, hari India ya lagi, India ada nol, lu kemana teteh nih, ambek rakar ke, ekat ini kalau, ekat karut, ini sudah turu deh. Ini kohewat nanti ya kak ini Lanka orang bau nih pomo, dengan Bangladesh itu aja. India aja desa palingan nih pomo, Nepal aja teriak teh pomo. Apa itu nih nih superi dewita bau nih pomo. Superi dewita bau nih. Dusunnya kini ke patanggatta orang tuh tiada telinga tuh lagi. Ika kaling tibun aja. Tibun nanti minisun tuh raja sebagai kan teh kecer, woman awat tibunnya lebar dewita, orang kakak bimbing tiannya minis. Dusunnya beri mana kota, dusunnya laba gan sali bidang keran nanti pa, ikut tamangge jiwun rata water dusunnya amun agan, paling ini karni api ini biasa, ira tolor dusunnya tiennya nanti ne, Bangladesh lalat tiennya kelebel le, me biawit tien, namu tapi podi rata tuh dusunnya orang punya, kau tuh dusunnya kere jiwot itu ting mulai ini lah ikada asnama sih panas Hai, dalam itu yang kian dulu. Atau mau ada yang hati-hati pratipati kena katakan lo. Panas hai pratipati kena katakan lo. Itu pasti memang paralel dengan apa hati kena katakan lo. Obat ini jiwit ini kali nama adegi mati ini. Mama adegi memikai. Mama isser. Mama sirimau bandar naya kemeti niya agemeti bina kota. Hela. Mama podi kali ini. Podi. Hei, dia mangga. Hei, dia. Gejala light naya karena waktu itu naya pilih dengan ini, ya, me karma antara udah gini naunya lagi. Dengan karma antar tiki hari itu pahalnya unanang, adem ini prasini naya nih api pahalnya. Api itu asalnya candi di lama mata gai, mage amma kia nama mam Peter ata. Ini orang balai itu apu akena hari hondai. Rata saubagi mat pekian, aiti, hal polui batalakan naik iwa minisu itu na deng dei kiala, mereka jenah jeda asalnya itu tevi aja, di oper tamai minisu itu apu gama mma ikapata eri arata, dusunya batang gat deng kan, ida indala, eva tamai apit berdua, deng itu ek minas keran dari amaru, namut polisi dala oi nitri dala keran deh, keran deh hundam dia jana tawat. Kali ini kita tuh itu betul nama dulu, pagawai di negara ini nanti, spiritual tuh dia, tangkaran itu dendi, kohi dia dendo nih, balai ini apa security kata kuda yang lagi naal balap orang, ini kata dosen ek, nemu nama tapi, ini kata dendi santos sama kayak dia, ini kata mana berarti, bener mismanagement itu tiennah, hari kata mana, ini kan netral musir mau bandar naya, kalau meti nih kekal apa kawanu, hari ini terjadi kedarangan yang ada bodoh pasti sih, memang, ini kekal ya nu, ini kekalu cipta keraya. Namun tiga kontrol kerja na India aja lagi, Lanka era teti ya na ini karmant arasa kerja na privatization kerana ngaman, tuh ni lagi sengsara, simenti, fertilizer corporation, petroleum corporation, mata kerana iya kedua di kela, angka santure, mama desa palu aja ini, ini dari mekian, ini akal tu endo, tamah dan nene muka, tamah dan nene. Anak itu ni mampir apa naik naik tiket out, tapi ni apa naik na, mampu pahal itu negri ini. Aneku tapi tte kekari itu peratol ma, marah ini rute lagi inti lah. Apa naik ni hendak tte tibunna pahugiya kali, loko awasnya tahu ya nu. Loko diunyenya kota samaj diunyenya kota endung mah endung ngono kalla tibunna.
ඉතින් ඒ දවස්වල ඇඳුම් මහාදේකෙන් ගොඩ ආවා රට. නමුත් ලෝකයේ අවශ්‍යතාවය අනුව තමයි අපි නිපදවන්න පටන් ගත්තේ. ඇඳුම් අරවා මේ. අපිට අවශ්‍ය දේවල් ඉම්පෝට් කරන්නේ නැහැ සබ්ස්ටිටියුට් කියන්නේ ඒක මාරු කරන්නේ නැහැ දුවේ ලංකාවේ. මොකද අපිට ඩොලර් ගොඩක් ආවා ටුවරිසම් වැඩ කරන මිනිස්සුන්ගෙන් ආවා ඩොලර්. එතකොට මන් දන්නේ වෙන කොහෙන්ද ආවේ කියලා අපිට තේ වලින් ටිකක් ආවා දැන් ඒකත් බලලා. රබර් වලින් තව ටික ඒ දෙක තුනනේ ආවේ. තව ඒරියා එක සම්පූර්ණයෙන් අමතක කළා දෙනවා මම ඒකද කියන්න ඕනේ. ලංකාවේ කොච්චර ඛනිජ සම්පත් තියෙනවද? මම දැන් ඇත්තටම ඛනිජ භූවිද්‍යාවකෙත් මම උදව් කරන එක මම ඉදිරියට ගියන්නේ. ඒවා එකක්වත් තාම හරියට ගන්න හරලා ඉක්මනට දාලා රටපට උනවා. අන්න ඒවා දැන් පටන් ගන්න ඕනේ මේ වගේ දේවල් කරලා ලංකාවේ මේවා හදන්නේ මම ඒක ප්‍රසන්ටේෂන් එක බැලුවා තින්ත උනත් හදන්න පුළුවන් මේ. හරි පෙන්සල් වලට එන මොන කූරද ඒව ඔක්කොම මේ කරන්නේ. ඔක්කොම පිටින් ගේනවා දැන් ඒක පටන් ගන්න වෙනවා ආණ්ඩුවට. ප්‍රතිව්‍යුහගත කරලා ඒව කරනවද කියන එක ප්‍රයිවට් කම්පැනිස් වලින් ඒක කරන්න යමාරලාට ඒගොල්ලන්ගේ රිටර්න් එක මදි නිසා සල්ලි දාන්න. ආණ්ඩුවකට ඒකට මම කියන්නේ PPP ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එක කරලා අයිතිවාසිකම රටට තියාගෙන සිංගප්පූර වල වගේ ප්‍රයිවට් සෙක්ටර් එකට කරන්න ගියන්න ඕනේ. හැබැයි විකුණන්න නැති. විකුණන්න නැති. සිංගප්පූර වල විකුණුවේ නැහැ. දැන් අපනයන ශ්‍රේෂ්ත්‍රය පිළිබඳ ඔබතුමාගේ දැක්මත් එක්ක දැන් මේ අලුත් බදු ගැහිල්ලෙත් අපනයන කරුවන්ටත් බදු ගහලා තියෙනවා. ඉතින් පුළුවන් ද කරන්න. ඉතින් ඒ අතරේම දැක්කන්නේ නැති පත්‍රේ අපනයන සංවර්ධන මණ්ඩලය කියන ආයතනේ බොහෝම වහන්සේ වැඩ කරනවා. EDB. ඒගොල්ලෝ අවංකව මේක ගැන මොකක් හරි කරන්න ඕනේ. නමුත් ඒගොල්ලන්ගේ බැඳලා. දැන් BOI කියලා තියෙන බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඊයේ පෙරේද මම දැක්කා මේ පාර්ලිමේන්තුවෙත් එක එක අම්මා මිසිමිනේ කියන්නේ ෂැඩෝ මිනිස්ටින් විසින් එයා කියනවා මේවා දෙන්න එපා මේවා නතර වෙන්න ඕනේ මේ බදු මෙච්චර ගාලා තියෙනවා. නමුත් ඒවා කරා ඒවා නතර කරන්න කිව්වනේ ඒක වැරදි මේ වෙලාවේ හැටියට. අපි පුළුවන් තරම් මිනිස්සුම ගෙන්න ගන්න නම් ඒවා දෙන්න වෙනවා. අන්න ඒ වගේ දැක්මක් තියෙන්න ඕනේ හැම කෙනාටම ඉස්සරහට. දැන් ඔය අපනානේ ආනයනේ වැඩි කරන්න අපි ඉන්වෙස්ටර්ස්ලා මෙහාට ගෙන්නගෙන අපි නිෂ්පාදනයට බාණ්ඩ අඩු ගන්නකොට ඒගොල්ලන්ට ලාභයක් වෙන විදිහට හදන වාතාවරණය හදලා දෙන්න. නීති ගොඩක් දාන්න ගියොත් උන් එන්නේ නැහැ ලංකාවට. දැන් ඔය අපටයිනේ වෙන අඩු වෙලා තියෙන්නේ ඔය නීති ගොඩක් දාලා මේ චාර්ජස් වැඩි කරගෙන වරායත් එහෙමයි වරාය චාර්ජස් වැඩි කරනවානේ ටික ටික. එතකොට අර දැන් ඩොලර් එකට විකුණන කලිසම කොට කලිසම ඩොලර් 3ට විකුණපුවාම එංගලන්තයට හරි වෙන රටවල වල ගන්න බෑ දෙන්න බෑ. ඉතින් මේක විකුණන්න බෑ ගන්න. අපි ඒ නිසා මේ පැත්ත බලලා අපි අතහිත දෙන්න ඕනේ මේක අඩුවට ඔය ටැක්ස් අඩු කළා ඔය අනික් රෙගුලේටරි නීති අඩු කළා ඒගොල්ලන්ට මේ ස්ථාපිත වෙන්න ඉඩ දෙන්නම වෙනවා. ඒක ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ තියෙන ආයතන විකුණන විතර නෙවෙයි. ඒවට ගෙන්න ගන්න ඕනේ උපකරණ හදන්න. රට ඇතුළට අවශ්‍ය ඉන්දියාවේ ඔක්කොම හදනවනේ. වෙන මුට්ටියක් හදනවනේ ඔබලා ලංකාවේ තින් ඒක දැන් කරන්නත් බෑ. ඕක ඒක ඔක මම මෙහෙම කිව්වට ඕක හරියට හාන්දුවේ ලොකු අය හිතලා කල්පනා කරලා කරන්නේ. දැන් අපි බොහෝ තැන්වලදී කියනවා ඩොලර් හොයන පාරවල් හොයන්න ඕනේ ඩොලර් හොයන පාරවල් ගේන්න ඕනේ කියලා. ඔබට පේනවද මොනවහරි අපි මෙච්චරකල් අත නොගහපු ඩොලර් හොයන තැන් තියෙනවා කියන එක? අපි අත ගැහුව හැම දෙයකටම ඇඳුම් කර්මාන්තය මැණික් විකුණන එක පොල් කුරුඳු ඔක්කොම අත ගැහුවා. මේ අපනයන සංවර්ධන මණ්ඩලයේ පොදි සභාපති වුණා. දෙපැත්තක් බැලුවේ නැහැ. මං කිව්වේ ඛනිජ පොළොවෙන් අරගෙන ග්‍රැෆයිට්, ඉල්මනයිට් කියන ඒවා ප්‍රොසෙස් කරලා ඉලෙක්ට්‍රික් කාර් බැටරි වලට පාවිච්චි කරන ග්‍රැෆීන් කියන ඒවා හදන ඒවා ලංකාවේ කරන්න ඕනේ. ඒව තාම හිතලවත් නැහැ. දැන් ඔන්න දැනුවි පටන් ගන්නවා. ඔය අට ගුණයක් ලංකාවට වැඩිය මුදේ තියෙනවා කියලා මං කලින් කිව්වනේ. කලින් තෝගොල්ලෝ දන්නවා. මං කලින් මේ රුපියල් වෙන නාලිකාවක කිව්වා. ඊට ඔබෙනුත් තියෙනවා තව 60 50 ගුණයක් යන ගල් තියෙනවා. ඉන්ටර්නැෂනල් බෝඩර් එකේ අපිට තියෙනවායි. ඔව්. අල්ලලවත් නැහැ. අල්ලලවත් නැහැ. මාළු ටිකක් ගන්නවා මිසක්කා ඉන්දියන් කාරෝ ඇවිල්ලා බොටම් ට්‍රේලින් දාලා තියෙන මාළු පැටවුණු තුස්සගෙන යනවා මිසක්කා. ඒක නකරේ නැහැ. ඒක මාළු කර්මාන්තය දිනු කරේ නැහැ. මාළු මම ආයේ කියන්නේ නැහැ මාළු ගේනවා 70 නරක් වෙලා අපි කන්නේව තමයි.
Langkah yang udah bangun kota, hatta waktu itu nggak terkait. Tidak hatta. Jika mang kiwa mau udah nikah tiya no, namun jika malu karena ini berantem lagi. Jika mang kiwa bisa lalu naik udah dale, liye dala. Ini wadah collection vessels kele dala, ini honda ice generator dala, ice making machines dala, ini wadah dala, ini wadah cool lela tiya no. Dan kalau sashimi kele bicara termal, ini malu apa, maran nih, ini bayar nih. Ini apa itu freeze karan no. Jika udah tiya no, nanti kalian kal. Abraham tiennya oleh wat jere dalat tiyan non malu aya hatu aya happy non malu a malu deh kalau happy non ini happy non kota tuh ya rar quality yang netu ya na unge mas orang yang ini exhaust ya karena lagi issues tiennya. Ikan apa ya terus ini petak gan hitan nih. Hitsi muda ya hitalan ya hitalan ya fish collector vessel gini kak koi matnya. Tapi apa itu tiennya non diwara sanstha diwara sanstha apa diwara varaya sanstha atau varaya visi dekat tiennya. Oh visi dek hari itu juga paham nekal lah. Emily sunte sama pasukan dene kita andu itu dunia sali. Menna apa sih erpanah denang mau bawa di ne atra hadan nekela. Andu itu kerat ini nila dari ini mati desa paham nanti. Tapi Emily mana visi mau interest dekat ibu na. Ini kepeta. Itu pasi. Oh nilarti ke kan yang ini. Oh nilarti ke ini kau tuh hilang kata. Akuiral sangwar dene. Akuiral sah. Ama hamba dam awur tu ganat tiisatian, ama awur tu ganat kuera galatian awur, nuwe rajin, akuera lagi ane offshore, eva eva wajden upokaran okoma, hadani Singapura ini, oh ini ratahal lagi, mama kibuha, teri ku nama le, ame me endre karagena, eva itu na hadan none, eva hadan wana, hadan na patangan wana, apitu wisal, wieli tataka angen none, tonar pandai, floating pawin krain deka genala. Ini goda bima tiennya, hikmah disi aku na tapi itu denda pulu angin dah. Sebarah itu aiki ya. Ini hari ini itu na workshop kita dalah, ini adalah aika. Ini kekerennya. Ini kekerennya tuh Singapura sama ada macam kayak villa, ini report kita kayak dua. Hendai. Kamu dari report kita. Karena ini jadi na utopian. Ini raya kita hendai kahari. Orang kan ada. Kata orang. Ini kalau mau deh, apa yang kita ini LNG dan donate cara. Ini kalau kerennya, mama personal opinion. Pandu itu mukat kena ni. Ekerni kang India apa itu mukat kerana jenisnya samar wilayah itu. Kalau anda arti kita balapan, samar Singapura, kibana mereka akuiral sangwar dengan itu Singapura, Tirupunama lek kerana Singapura itu wadi na ni kita. Itu manusia sampatnya tiada. Apa taruna udah biar tiada ni mati na. Kok meh ni ane dah berikan. Kalau tuan berikan na, mereka kerana ini berita meeting mati lah. Ika hari itu emphasize kita ane penuh na mereka kerana. Dek, tunggu ni. Mude fish farming kelade ekka company ada dekat dekat na. Muda kira malu aja, kira poli petau aja lada lah. Bisa kalau kalah, usahin aja lah boat tu, tenggal freeze kalah, rata patu na, honda sal. Ekat kerja mana? Ekat ekat hari re environment, cost conservation, ni pa ukuran leda lah. Tambah lagi. Hatur wind power kira sulam balik. Ewa orang hadan waktu itu, ewa Pramada. China vale hem farm tiyena mooda medda. Mooda medda mooda medda den oy ilangata oy gas gas wedi. Mata gas wedi katha karanne mata paya kama armadi. Ewelawan man parinitha danumak tiyena man kiyanne. Den iye pereda gas walata genawa loku turbine yantraya. LNG gas walin. Oka kalin man liyala diwa wage karatte genawa gona genne thuwa. Karatte genawa den adinna genek na e wage gas kohinda. Harapu gas tika ganna paana karanne. Bena dia kerapu gas, rina ikasih asuhnya kasih anu aja kelapik ya, ni dah sur fragile temperature. Ega ant heatal kerapu apa, ika waktu dia lah, bena. Ewa kenal lah stoker lah, ni orang ya, koma patangga, koma teruna. Deng ini sangwar dene kerut, api itu mu teriku nama le itara. Akuiral ter sambandu upakarna sahdi ma sandha. Peter ata, ni bila desa malay bata awal ni tu Indian company kat kali, American nari joint venture kat kene, China tenda dene kan ni desa malay macam ni bila ni, mana itu lagi dia? Egolon travel lah, ogol lah, biadang kerana mereka gain. Apa dia ni? Kita
අරාබි රටවල් වල ඉඩමයි ඔක්කොම දුන්නේ නිකන්. හදලා ඉන්න කියලා. දැන් ටිකට් එක ඒගොල්ලෝ ගන්නවා බද්ද. හදවමු. ඒක කරන්න දෙන්නෙත් නැහැ නේද දේශපාලන වශයෙන් කියලා විකුණන්න හදනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ට තාපිත වෙන්න දෙනවා. ගැරන්ටි එකක් දෙනවා. ඒක කරනවා නම් අපිට බිලියන 5ක් 6ක් ගෙන්න ගන්න පුළුවන් ඉනිෂිය. අවුරුදු කරලා ශේෂ්ත්‍රයේ අපේ මුහුදු තීරයෙන් ගොඩබිම් පරිවාහක කොහෙවත්ම කෙරෙන්නේ නැද්ද? කොහෙවත්ම ওই පිළිබඳව ওই යంత్ర සූත්‍ර හදන එක ත්‍රිකුණාමල විතරයි කරන්න පුළුවන්. මම්බන් තොටට එනවා දැන් ආයතන දෙකක් විතර දැන් හදලා තියෙන යంత్ర ගේනවා ඇදගෙන මෙහාට. ඔය ටීවී එකේ බැලුවොත් එම ඔයිල් රිග්ස් කියලා ඒවා ගෙනල්ලා ත්‍රිකුණාමලේ නවත්තලා තියෙනවා පාක් වල ඒවට චාර්ජ් කරනවා. මොතේ රිපෙයා කරන එක පොඩි පොඩි කරනවා. මං කියන්නේ පාක් කරන එක විතර නෙමෙයි. ඒ ලංකක දීලා. මොකද මෙහි අපි චාර්ජ් කරනවා හරි අඩුයි ඒක තියාගන්නවා. ඒක ඊළඟ තෙල් ආරන කොන්ත්‍රාත්තු එනකල් ඒගොල්ලෝ අවුරුද්දක් ඉඳක් පුළුවන්. අපිට ආදායමක් එනවා. ඒක තමයි ත්‍රිකුණාමලේ හම්බන්තොටත් මම හිතන්නේ චීන අය කරනවා ඒක. දැන් ටෙච්චරයි කරන්නේ. මං කියන්නේ ඔබට යනවා. අපිට කරන්න පුළුවන් ප්‍රාග්දැනක් තියෙනවද නැත්නම් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එක දාන්න වෙනවද? අපිට යන්න සල්ලි නැහැ. අවුරුදු 15කට 20කට අපිට සල්ලි තිබුණා. ඔය විශාල හයිවේ හදන කොට දාන සාපු සල්ලි ආරවට මේවට ඒ වෙලාවක මොලේ කල්පනා කරන සමහර විට ওই ශිෂ්ටියට දාන්න තිබුණා. ඒ ගැන තමයි කතා කරලා දෙන්නේ. ඒකට අපිට ඒක කරන්න දෙයක් නැහැ. දැන් ගෑස් ගැන ඔබතුමා කතා කරේ මන්නාරම් ඩ්‍රෝනිය ගැන ලොකුවට අපි කතා කරන්නේ. ඇත්තටම ගෑස් තියෙනවද? මම නම් හිතන්නේ ගෑස් තියෙනවා. මම රිපෝට් බලපු විදිහට ගෑස් තියෙනවා. ගෑස් තියෙනවා ගෑස් ගෑස් තියෙනවා. එහෙමයි අපි හිතන්නේ. මම රිපෝට් සුද්දක්කා. දැන් මේ එලියට ගන්න වියදම් කරන්න එපා කවුරු හරි අට්ටාලයක් අයි කියලා මීටර් 2000 ඒ ගෑස් එලියට අරගෙන පයිප්ලයින් වල අපව ගේනෝනේ. ඒව ගැන දැන් අධ්‍යයන කරගෙන ගියාට ඒකට ලෑස්තියලා නැහැ. මේ ගෑස් හැබැයි ඉතින් අවුරුදු 3-4ක් යනවා ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයට ගේන්න. එතකල් අපිට පුළුවන් ගෑස් ස්ටෝරේජ් ටැංක් එකක් මූදෙන් එළිය අතම්ම කිලෝමීටර් 10-15ක් ඈත තියලා එතන ඉඳලා තියලා බොන්ඩඩ් කියලා තියෙන්නේ මේ බොන්ඩඩ් වෙහවුස් එකක් වගේ දාලා පිට රටට ගෑස් යවන මූල මාලදිව ඉන්නේ ඉන්දියාවට හැමතැනටම යවන්න තියෙනවා. ඒකත් එන්න කෝල් කරලා ඒකත් නැවතුනා. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක අනික මම හිතන්නේ සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් කියන එකට ගෑස් ගැන කිසිම දෙයකට ඇඟිලි ගන්න අවශ්‍ය නැහැ. ඒක පෙට්‍රෝලියම් ගැන කරන්න ඕනේ. තෙල් ගැන කරන්න ඕනේ. ගෑස් දනවන ඒගොල්ලන්ට ඒක බාර දෙන්න ඕනේ වෙන තැනකට. ඒක කරලා නැහැ. ඒගොල්ලෝ ඒක කරන්න යනවා. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකත් කරන්න හදනවා ඒක. ඒක එහෙම නෙමෙයි වෙන්න ඕනේ. වෙනම ආයතනයක් හැදිලා ඒක කරන්න. මම කියන්නේ අක්වෙරළ සංවර්ධනය සඳහා මම හිතකරයක් කියලා දෙනවා. වෙනම අමාත්‍යංශයක් තියෙන ඕනේ. හොඳ දැනුමක් තියෙන ඇමති කෙනෙක් ඉන්න ඕනේ. ඒකට වැටෙන්න ඕනේ කොස් කන්සර්වේෂන් මීපා හාබර් ඩෙවලොප්මන්ට් ඔක්කොම ටික ඒක ඇතුළට එන්න ඕනේ. ඇත්තටම අපි අර 112ක තියෙන සංචාරකයෝ ගැන කතා කරනවා. ෆොරින් රෙමිටන්ස් ගැන කතා කරනවා. මේ වගේ ලොකු සම්පතක් අපි සම්පත තාම අල්ලලවත් නැහැ. ඊයේ පෙරේදා මීටිමිනි මට හරියට හිතට අමාරු වුණා. ඔච්චර මම ග්‍රවුන්ඩ් වර්ක් කරලා ඒ ගැන වචනයක් කතා කරේ නැහැනේ කවුරු. කතා කරන්න ඕනනේ ඒක ගැන. හැම වෙලේම කියන්නේ ඒක තමයි අපිට තියෙන එකම දේ ගොඩ එන්න දැන් බූද පාවිච්චි කරන්නේ අල්ලන්නේවත් නැහැ මම. වරායවල් ටික බලන්න දැන් අපි කොළඹ වරායක ඉරගෙන යනවා. එනේ මේ විදිහට ඕතොඩොක්ස් කියන්නේ මේ විදිහට යනවා. අපි ලාභ ගන්නවා අපිට ප්‍රශ්න තියෙනවා මේ ටික වහන්න අනික වරායල් ගාලු ගාල් වදන්නවද ගාල්ද ගාල්ලේ මුලින් ඉඳලා මං කිව්වේ ගාල්ල සංචාරක ව්‍යාපාරයක් කියලා. ගාල්ලේ යකඩ නැවත් තියෙන මීටර් 100ක් දිග දැන් අවුරුදු 15 30 ගණන් යන්න බෑ නඩු දාලා. දැන් ඔන්න යන්තම් ඒගොල්ලෝ මේ හිටපු දවස්වල ඉතින් මම ඒක පුෂ් කළා. දැන් ඔන්න අයින් කරන්න කපන්න හදනවා. එතකොට අපිට වෙන ප්‍රමාණයක් එනවා නැවක් තියෙන්න. ඊට පස්සේ ඊයේ පෙරේදා බලනකොට ඒකට එනවා කුණු ගොඩක් එනවා දීවර වරායි. අවුරුදු ගාන 30 එනවා. හැමදාම අයින් කළත් කරන්න බෑ. ප්ලාස්ටික් බෝතල් ඔක්කොම මාළු කාරය දාන ඒවා. ඉතින් මං ගා මේක සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරනකොට ඩීල් අන්න ඒවා ඒවා දෙවෙනි වෙන්න ඕනේ. ඔළුවිල් වරාය දිනු කරන්න. ත්‍රිකුණාමලයේ ඔළුවිල් වරාය, සංකාසන්තුරේ වරාය, කොළඹ වරාය තියෙන සම්පිසි එකක් දිනු කරන්න. ගාල්ල සංචාරක පුරවරයක් කරන්න ඕනේ. රිපෝට් එකක් ඇරියක් කරන්න කියන්නේ. අර මිනිස්සුන්ට අර ඩිටර්මිනේෂන් කියන්නේ ආණ්ඩුවට ඒ විදිහට ධෛර්යයක් නැහැ කරන්න. නායකත්වයේ මදි ඒ පැත්තට යනවා. ඒක කරන්නේ. දැන් මේ විදිහට සාගරේ පැත්ත අත ගහලම නැත්තම් අර දීවරෙන්ගේ පැත්ත ඔබතුමා කියපු කතාව හරිම රසවත්. ඇත්තටම අපි නොදැන කොච්චර දේවල් ඉන්න නිසා සමහර විට දීවරයව දන්නේ නැතුව ඉතින් මේක මෙහෙමයි කියන්නේ. දැනුම ප්‍රත්‍යයෙන් ගත්තාම දීවරයව ගත්තාම අපි දන්නවා බරපතල උන් ඉන්නේ දරිද්‍රතාවයේ උඩරිමින් ඉන්නේ දීවර ගම. අපිට දීවරෙන්ගේ ජීවිත ගොඩනගන්න මොකක්වත් වැඩපිළිවෙලක් යෝජනා කරන්න බැරිද? මේ තියෙන ඉන්ධන ප්‍රශ නේ උඩ දීවරයන්ට ඉන්ධන දෙන්න අපිට ඉන්ධන නැතුව ඒගොල්ලන්ට යන්න බෑනේ. ඒක මේක ටිකක් බොහොම
ව්‍යාකූලයි ප්‍රශ්නේ. සෝලා පවර් පැනල් හරි දාලා ඒගොල්ලන්ට ක්‍රමවේදයක් හදලා දෙනවා. දැන් ලෝකේ මේ ටෙක්නොලොජි එක දියුණුවලා තියෙනවා. ඒක වෙන්න ඕනේ. ඊළඟට ඒක ඒ දීවරයන්ට ඉන්ධන දෙන්නේ නැතුව ඉන්ධන ගණන් වුණාම දීවරයකට එක ගමනක් ගිහිල්ලා එන්න ලක්ෂ 2 3ක් යනවා. කෑමවලටයි බීමයි දවස් 21කට මිනිස්සු 6ක් දෙනකොට දාන්නයි වැරගෙන යනවා. ඔයගොල්ලන්ට වරදක් කියන්න බෑ. ආණ්ඩුවට දැන් ඕක කෙටි කාලීන විසඳමක් දෙන්න. ඉතින් එහෙමනම් ඔක්කොම ඔය ඔය ටෝකන් දීලා කූපන් දීලා කරපුවාම එතන දූෂණ එන්න පටන් ගන්නවා. දැන් පෙට්‍රල් ජෙට් වල පේනවනේ. ඔය කූපන් නේ ඔයා මේ QR කෝඩ් එක දුන්නාම තව 100ක් 200ක් දුන්නාම උගහන කෝටක් ගන්නවා. ඒ වගේ ඔබට පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකට ඒක කූපන් මොනවාද ඒකට කියන්නේ ටෝකන් දීලා හරියන්නේ නැහැ. ඒක කරදරයක් නේ. ඒක අඩු සබ්සිඩයිස් කරන්න වෙනවා දැනට. සහනදාරය. දුමිතෙන් සබ්සිඩයිස් කරනවා. ඒ මුදල ගන්න ඕනේ වෙන කොහෙන් හරි. ටැක්ස් වලින් විතරක් නෙමෙයි. අනික් වියදම් කපන්න ඕනේ. දීවර සංස්ථා වරාය සංස්ථාවේ තියෙන 22ක් වරායවල. ඒවැ මුදල් උපයලා අපිට පුළුවන් මේක සබ්සිඩයිස් කරන්න. ෆිෂරි කෝපරේෂන් කියලා එකක් තියෙන මාළු මොකද සංස්ථා. දීවර සංස්ථාව. මාළු පිටින් ගෙනල්ලා ගල් වගේ තියෙනවා මම දැකලා තියෙනවා කන්ටේනර් එකකින් විසික් කරනවා අනිත් පැයකට. ඒව තමයි අපි කන්නේ සමහරවිට. කිසිම දැක්මක් නැතුව ඉන්නේ යන්නේ ඒගොල්ලෝ. වැරදි කියන්න බෑ එතන නිලධාරීන්ට. දේශපාලන වශයෙන් මේ දැක්ම දෙන්න ඕනේ. ඉන්දිය දීවරය ඇවිල්ලා මොකද්ද අපේ මූදර කරනවා කියන්නේ එතකොට එහෙමයි ඉන්දියන් දීවරය වෙන්නේ ඉන්දියන් දීවරයන්ටත් ඉතින් තමිල්නාඩු වල ඉන්නවනේ හොඳ ගණනක් මිනිස්සු උනුත් කණ්ඩ බොන්නේ නැහැ මුන් ආණ්ඩුවේ ජපෙන් වෙන්නේත් නැහැ මුන් අර අර බොටම් රෝලින් කියලා දැල දානවා පල්ලෙය ඉඳලම අර අර කුඹුරාර්ණ වගේ ආහාරගෙනනවා මාළු ඔක්කොම ටික එතකොට මාළු ඒවා තියෙන අර 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 ජීව පැල ඔක්කොම ඇරිලා යනවා එතකොට මාළු ආයේ බොහෙන්නේ ඒක තහනම් කරලා තියෙනවා. තහනම් කරලා නේවියකට හැම වෙලෙම බල බල ඉන්න බෑනේ. ඒක තහනම් උපකරණයක්. හදගනේ නේ. මිලි පිට්ට හරි දාලා දැල දාන එක පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ එනකොට එනකොට අපේ බෝඩරෙන් පස්සේ මෙහාට පයි. ඒක නවත්තන්න ඉතින් අපි බෝඩ පෙට්‍රල් එකක් දාගෙන උන්ට දඩුවම් කර කර උන් ආරස් කරලා හරියන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. කොහොමද මේක කරන්නේ කියලා. හැබැයි මාළදිවයි මේ. ඒගොල්ලෝ කියන කෝස්ට් ගාඩ් කියලා එකක්. ඒගොල්ලෝ ඉන්නේ ඈත. හැම මාළු කාර්යයම හැම මාළු කාර්යයක්ම ඌලගේ තියෙනනේ කොමියුනිකේෂන් එක. දකපු ගමන් ටග් ගාලා කෝස් කොන්සල් ඒජන්ට් කියන මෙන්න මෙතෙන්ට එනවා. තව පැයකින් උන් මෙතෙන්ට එනවා කිව්වම මම එනවා කඩා. ඊ රටේ උන් දන්නවා මාළු දිවෙන්නේ මාළු වලින් තමයි ජීවත් වෙන්නේ. උන් හරියට ඒක ඉන්වෝක් කරනවා. අද කොච්චර මම මේක මේ චෝදනාව කරන්න බෑ නමුත් මට ආරංචි හැටියට සමහර ඉන්දියන් මාළු අල්ලන කට්ටිය සමාගම් ටික අපේ කට්ටියට කියලා ඔන්න අපි එනවා ඵලයල්ලා කියනවත් දන්නේ නැහැ අපි දන්නේ නැහැ මම දන්නේ නැහැ මම හිතන්නේ අපිට යෝජනාව කරන්න බෑ මම නේවියකට කියලා කොච්චර කියලා මුර කරාද මේක නතර කරන්න මට නම් අමාරුයි කියන්නේ කොහොමද නතරන්නේ අපිට තේරෙනවා ඇති කොච්චර සම්පත් ගොඩක් තියාගෙනද මේ දුක් විඳින්නේ කියන කාරණය මහා මොහොත මහාසා විශාල සම්පත් සමුදායක් තියෙනකොට මෙවැනි සම්පත්දායකින් පුන පුනා මේ දේවල් පිළිබඳ මතු කරද්දී නිහඬව සිටීමේ අවසන් කේද වාචකය තමයි අපි ඔබ මේ දැඩි ලෙස දුක් විඳින්න ඉන්නේ. කෙටි විරාමයකට අමුදාමින් පසු අපි අද කතා කරමු. අපි අද කතා කරමින් ඉන්නේ අපි ප්‍රයෝජනයට නොගත් අපේ රටේ වටිනාම සම්පත් සමුදායක් ගැන. මහා මුහුද ගොඩබිමට වැඩිය තියෙන මහා මුහුදෙන් අපි ප්‍රයෝජන ගත්තද? අපි කන මාළු ගැන අපුරු කතාවක් කියවුනා. මේ සියලු දේවල් පිළිබඳ හෙළිදරව් කරගන්නේ අපිට කොච්චර විභවතාවක් තියෙනවද අපි ඒවා ප්‍රයෝජනයට නොගෙන. අපි කතා කරනවා මෙතනදි සංචාරක ආර්ථිකය ගැන. අපි කතා කරනවා විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයෝ වෙන ප්‍රේෂණ ගැන. හැබැයි සියල්ලටම වඩා මේ මහා මුහුද මේ නිල හරිත ආර්ථිකයක් හදනවා නම් මේ බ්ලූ ඉකොනොමි එකක් ඇතුලේ කොච්චර නම් සම්පත් සමුදායක් අපිට තියෙනවද හම්බ කරනවා. ඉතින් මේවා ඇහෙන තැන් වලට ඇහෙවා බලන අය මේවා බලලා හැදේවා කියන එක තමයි අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. අපි අද කතා කරමින් ඉන්නේ අක්වර්ල ශේෂ්ත්‍රය තුමා පැහැදිලි කරා මනාව අක්වර්ල ශේෂ්ත්‍රය අද වෙනකොට අපි සල්ලි හොයන්නේ නැහැ මේවයි. අපි මේවා කොච්චර නම් මේවට යන්න පුළුවන්කම තියෙද්දි ඇයි අපි මේවා නොකර ඉන්නේ? අක්වර්ල ශේෂ්ත්‍රය ඒ වගේම සමුද්‍රීය ශේෂ්ත්‍රය ගත්තාම සාගර ආර්ථික ශේෂ්ත්‍රය ගත්තාම ප්‍රවීණයක් විදිහට කටයුතු කරන සමාගම් සමුදායකම ඉහළ පුටුවල ඉඳගෙන දැනෙන කාර්යභාරයක් කළ වර්තමානයේදී ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් මේ පැහැදිලි කිරීම කරපු ආචාර්ය සරත් ඔබේසේකර මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. අපි එතනින් පස්සෙනකොට අපිට දැකපු දේ තමයි ඒ දවස්වල අපිත් මේක පිළිබඳ පුන පුනා කතා කළා. අර මෙක්සිකෝ බොක්කේ වුණා ලොකු තෙල් කාන්දුවක් එක විනාශයක්. එතකොට ගෙවපු ගාන ඩොලර් බිලියන ගාන
අපේ රටේ තේ හා සමානම සාගර විනාශයක් වෙලා අපි දැක්කා කැස්බෑව මෙච්චර මෙරිලා මේ විදිහේ විනාශයක් වුණා කියලා. පහුගිය දවසේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා මේකේ වන්දිය ගන්න අපි කටයුතු කරනවා කියලා. ඇත්තටම මේ නාවු කනතුරු සම්බන්ධයෙන් අපේ රටේ නීතිය බලාත්මක වෙලා තියෙනවද? මම හිතන්නේ නීති පද්ධතිය අර මේ අන්තර්ජාතික රූල්ස් වලට අනුව ලංකාවේ නීති රීතිමයි තියෙන්නේ. ලංකාවේ තියෙන නීතියත් රෝමානු කතෝලික නීතිය ඉංගලන්තෙන් ආපු කියලානේ කියන්නේ. ඒවා ඒ නීති රීති තියෙනවා. ඒවා හරියට ආයෝජක ආදේශ කරන්න නැති නිසා මේ ප්‍රශ්නේ. දැන් ඔය මොනපොළද නැව හරිද? මම ඉස්සෙල්ලම එකක් කියන්නම්. මේ ආණ්ඩුවලට ඕන ඕන විදියට ආපු ගාම මැරින් එන්වයරන්මන්ට් පොලියුෂන් ඔතොරිටි කියන එක වැටෙන්න ඕන නිල් ආර්ථිකයට සම්බන්ධ යම් කිසි අමාත්‍යාංශයකට. එහෙම එකක් නැති නිසා ඒක ධීවර අමාත්‍යාංශයේ තව තැනකට යනවා, එතනින් තව තැනකට යනවා. කෝස් කොන්සර්වේෂන් එක ධීවර අමාත්‍යාංශය විතරක් නෙවෙයි මේකට බලපාන්නේ. අන්තිමට ඒක ගිහිල්ලා තියෙන කවුරු කොයි කාලේ කරාද මන් දන්නේ. දැන් නාගරික සංවර්ධන දාලා තියෙනවා. ඊළඟට කෝස් කොන්සර්වේෂන් එක නාගරික සංවර්ධන අධිකාරියට යනවනම් එහෙනම් මූදායිනේ ඔය මොනාකෝ වගේ ওই රටවල් වල මූදායිනේ ෆ්ලොරිඩා වල වයි මූදායිනේ හුඟා ගෙවල් අදලා මිනිස්සුගේ ජීවන තත්ත්වය හොඳයි උන් බෝට්ටු තියාගෙන ඉන්නේ ඒක. එතකොට ඒක ගියාට කමක්. අපි මූදායිනේ ගෙවල් තියෙන මුඩුක් විතරයි. පැහැදිලි. කොහොටල් විතරයි. එතකොට ඒවා ඔක්කොම වැටෙන්න ඕන මං කියන නිල් ආර්ථිකයට සම්බන්ධ ඒකට ඩෙඩිකේටඩ් ඒකටම යදවන වෙන්ුණුකට ඔක බාර දෙන්න ඕන. ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕන. ඔය මට ඒක ගැන ඇනලයිස් කරන්න බෑ. ඕක හුඟ දෙනෙක් චෝදනා කරන්න හදනවා, වරායට චෝදනා කරන්න හදනවා, නේවියකට චෝදනා කරන්න හදනවා, කෝස් ගාඩ් එකට චෝදනා කරන්න හදනවා, ඒක හරියට ඉන්වෙස්ටිගේට් කරන්න නැහැ කියලා කියනවා. ඒවා ඔක්කොම අපේ අතපසු වෙන දේවල්. නමුත් ඒක වළක්ව ගන්න තිබුණා. මම ක්‍රමවේදය මම මෙතන කියන්න බෑ. නමුත් ඒක වළක්ව ගන්න තිබුණා. අපිට ඒ පිළිබඳව තිබුණා නම් අපිට රිසෝර්සස් අපිට මේක කරන්න මේක නිමන්න පුළුවන් කියලා. මේගොල්ලෝ හිතුවේ නැහැ එච්චර දුර දෙකයි කියලා. ඒක ලොකු ඉගෙන අපි ඒක ඉගෙන ගත්ත පාඩමක්. නමුත් ඒකට ඉන්ෂුරන්ස් එකට ක්ලේම් කරන්න කියන එකත් හරියට වෙලා නැහැ. අන්න ඒක තමයි. දැන් අපේ වෙච්ච පරිසර හානියට හරිය ආකාරයේ වන්දි පූර්ණයක් අපි අරන් තියෙනවා. මම ඒක ගැන ස්ටේට්මන්ට් එකක් කරන්න ගියොත් එන්නේ ඒක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් වෙනවා. සංකීර්ණ. නමුත් අපිට ඔයිට වඩා ගන්න තිබුණ අප හරියට ඔක ක්ලේම් කරන්න. මේක වෙලා තියෙන්නේ අපිට ඒ පිළිබඳව තියෙන ඒ පිළිබඳව දැනුම තියෙන ලෝයස්ලා කී දෙනාද ඉන්නේ ඔක දාන්න. පිටරට වලවල ඉන්නවා ඕවටම වෙනම කට්ටිය. මේගොල්ලෝ කියන අපි බිලියන 50ක් අරන් දෙන්නම් අපිට බිලියන 10ක් දෙන්න කිව්වත් ඒත් වටිනා උන් අරන් දෙනවා. ඒකනේ සමහර නඩුවලට උපිතේ. අපි අපේම ඉන්න ඔය පරිණත කියන අය දාලා ආගිව් කරාට ඒක කෙරුන්නේ නැහැ. මම හිතන්නේ දැන් ඊයේ පෙරේදාත් මීටිමත් තියලා මේ අඩුම ගානේ දීවර ඉන්ටවත් ඒකේ පාඩුවට සල්ලි දෙන්නේ නැහැ. ඒක කෙරෙන්න ඕනේ. ඒක කරනවා නම් දැන් ඉන්ෂුරන්ස් කම්පැනි එක ඉන්ෂුරන්ස් එකෙන් ගන්න ඕනේ. ඉතින් උන් නීති රීති දාලා කාර් එකක් වුණාම ඉන්ෂුරන්ස් එකෙන් සල්ලි ගන්න බැරුවා වගේ මේ මිනිස්සු ඕකට මොනවා හරි හේතු කාරක දෙනවා. බොරු කියනවා, ප්‍රාස් බය කරන්නේ නැහැ. ඒකට තව තවත් මේ කියන්නේ ඉන්ධන දානවා සමහර දේශපාලනඥයෝ. මැරුන්නේ නැහැ කියනවා. ඒක නෙමෙයි මැරුනේ කියනවා. ඇස්බෑව ගොඩ ගහලා ඉන්නවා පේනවා පින්තුරු දැන්. ඒක ආයතන එතන මම දන්නවා මේ මහත්මයාව ඒක ආයෂා රණවුණ කියලා. එයා දැන් එයාගේ වේදමෙන් එයා ගෙනියනවා. ඒක බොහොම ප්‍රශංසනීයයි. මේ වටේ තියෙන පොලියුෂන් එකයි මේව නතර කරන්න කොහොමද කරන්න කියලා. නාවික අමදාව හිටපු නිලධාරියෙක්. මමත් එයාලා අපි එකට වැඩ කරනවා මේවට. මේගොල්ලන් කියන දේ අහන්නේ නැහැ. මේවා අහන්නේ නැති නිසා තමයි මේ තත්ත්වයට ඉස්සරහටවත් දැන් ඔය නැවක් ඔය වගේ ගිනි ගන්නවා වගේ දැනගනකොට තීරණයක් ගන්න කවුරු හරි ඉන්න ඕනේ. ඒ අමාත්‍යාංශරි වරාය හරි කොහේ හරි. ඒගොල්ලෝ කියන්නේ නැහැ එවන්න ඇතුළට. ඊට පස්සේ අපි බලාගමු කොහොම නිමා ගන්න. ඇතුලේ වරායයක ගිලිලා වරාය ඩැමේජ් වෙයි කියලා බලලා හිතලා මාට ගෙනව නැද්ද මම දන්නේ නැහැ. මොකද ඒක එච්චර දුර දිගට හිතන්නත් නැතුව ඇති. ඉතින් ඒ ආකල්පයයි ඒක අපි ජනතාවට කියලා දෙන්න ඕනේ ඔන්න ඔය වගේ ආයතනයක් මගේ. ඒවා බලපානවා. එතකොට අපිට උපකරණ නැහැ. ටග් එකක් නැහැ. ඒකට වතුර ගෙන යන ටග් එකක් නැහැ. හෙලිකොප්ටර් එකක් නැහැ ගිහලා හලන්න. ඒකට කිමිකල් දාන්න ඕනේ. සමහර වෙලාවට වතුර ගිහලා ගන්නවා. වතුර දානවා ගින්දර වැඩි වෙනවා. මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා ඉක්මනටම සල්ලි වේදම් කළා ඒ වගේ ව්‍යාපෘතියක් පටන් ගන්න ඕනේ.
වන්දි ගන්නකොට දැන් ඔක එක ඇමතිවරයෙක්ම පාර්ලිමේන්තුවේ තෝරලා කතා කරා. වන්දි ගන්නකොට අපි සමාගම් ඕන වලට විදිහටද කටයුතු කරලා තියෙන්නේ නැත්නම් අපිට වෙච්ච පරිසර හානිය හරි විදිහට තක්සේරු කරලා තියෙනවද? මගේ පුද්ගලික අදහස කියන්නද? ඔව්. හරියට ඒක කම්පනීස් වල ඒක ඕන විදිහට තමයි කරලා තියෙන්නේ. අපිට ඕන විදිහට කරන්නේ නැහැ මම හිතන්නේ. මම දැක්කා ටීවී එකේ වෙච්චද. මම දැක්කේ නැහැ කියන්ට කියලා. ඒ හානිය දැන් ඔය මට මතක නැහැ නම් ඔය තෙල් ආරණ මම ඒ ශේෂ්ත්‍රේන වැරතලේ මේ ස්කැන්ඩිනේවියා වල එහෙම ඒ වගේ ඔයගේ ඇක්සිඩන්ට් එකක් වෙනකොට අහහ ඒවට ප්‍රිකෝෂන්ස් අරගෙන දඩුව අංකල්ලා නොවෙන්න කටයුතු කරනවා. මම රුසියාවේ කාලේ හිටියනේ ඉගෙන ගත්තා මම ඉස්සර. රුසියාවේ ඔය වගේ වැඩක් වුණ ගමන් ඔය වගේ වැඩක් ඒගොල්ලන්ගේ ක්‍රමවේදය ඒ කොමියුනිස් කාලේ ක්‍රමවේදය ආයේ හොයන්න යන්නේ ඉන්ක්වයරි කියලා. උඩම නිලධාරියා ඉඳලා ඒ නිලධාරියාගේ බිම පියදාන ගෑණි ඉඳලා ඔක්කොටම දඬුවම් කරනවා. ඒතොර මොකෙක් හරි වැරදිකාරයෙක් අහුවෙන්නේ. අන්න ඒ වගේ මෙතන දඬුවම් කරන්නේ දෙගෝ ඉංග්‍රීසියෙන් ස්කොට් ෆ්‍රේ. නායක වරද පිළිගන්න ඕනේ. මේක මගේ වැරද්ද. වෙන රටවල නම් අස් වෙනවා නායක. මට ඒක කොහොමද මම ඊළඟ දවසේ මම ගෙදර යනවා. පරිසරයේ විනාශය පිළිබඳ අපි ඒ දවස්වල ලොකුවට කතා කළා. හැබැයි මෙතුමගේ ප්‍රකාශයත් එක්ක ඒක බොහොම බරපතල කාරණයක්. අපි ඉතාමත්ම සංවේදී වෙන්න ඕනේ අපේ පරිසර පද්ධති. මොකද අපිටත් පුදුම හිතුන ලෝකයේ අනේකුත් රටවල් එක්ක ඇයි අපි මේ දෙයට හරි විදිහට ප්‍රතිචාර නොදක්ුවේ කියන කාරණේ. උතරින් ඉදිරියට යමුකෝ. හම්බන්තොට වරාය අපිට තියෙනවා. ඒක සමහර ලාවට ඒක අහිමි වුණා කියලා කතා කරනවා. ඒක තිබ්බනම් හොඳයි කියලා තියෙනවා. නාවික ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් විදිහට හම්බන්තොට වරාය කියන්නේ අපි හැදිය යුතු අපිට තිබිය යුතු එකක්ද? ඒකට මගේ පුජ්‍යලික අදහස එක ඇදි වුණත් ඇදිය යුතු දෙයක් ඉස්සර ඉඳලා හම්බන්තොට කියන වචනේ ආවෙත් එහෙමනේ තොටක්නේ අනිත් ටික කියන්න බෑ මට ඒ වචන ටික නමුත් ඒ ඉස්සර අරාබිකරෙන් ආපු කට්ටියට ඒක වරාය මම උතන වරාය හදන්න ඉස්සෙල්ලා කියලා තියෙන වරාය හදපු එක මුද්ලියමය වශයෙන් අපි වේදන් ගියා ඒක අක්‍රමිකතා සිදුනා කියලා චෝදනා යනවා මට ඒකට උත්තර දෙන්න බෑ නමුත් ඒක අපිට තිබුණා නම් හොඳයි. අපිට ඒ වෙලාවේ අපිව අපිට ණය බාරේ මිදෙන්න මේක දුන්නොත් හොඳයි කියන එක කියලා වෙන්න ඇති කරේ කියලා කියන්නේ. ඔව්. ඒක අපිට තිබුණා නම් අද. අද ඔය මන් තිරිකුණාමලේ අපි කරන්න හදන එක වැඩේ ඔය අක්වර්ල මේක. ඔය හදපු වරායි. ඒකේ විලිත් නැවත අටකගෙන යන්නේ නැහැ. ඔය වරායි කාටවත් දෙන්නේ නැතුව ආයෝජික කම්පනි දෙකට ඇවිල්ලා මෙන්න වරාය අපිට ගෙවපන් රෝයල්ටි එකයි මේ ටිකයි මෙන්න මේක ඩෙවලොප් කරලා අවුරුදු පහකින් අපිට සල්ලි ගේන්න කිව්වා නම් අපි ඕක විකුණලා ගන්න මිලියන ගන්නට වැඩිය අපිට ආදායම හොයන්න තිබුණ දැන් කරන්න දෙයක් නැහැ. දැන් මොකද කරන්නේ? මම මේක කියන්න අකමැති. ඒ වුණාට දැන් කරන්නේ? දැන් අර පැලතවානක් වගේ වාහන තවම් කරලා තියෙනවා. දැන් තවත් එකක් හදන්න ඕන කියනවා මේ වාහන ගෙනල්ලා පිටරට ආෆ්‍රිකාවට යන ට්‍රාන්ස්ෂිප්මන්ට් එක විතරද අපි කරන්න ඕනේ. දැන් ටෝ අක්වර්ලට සම්බන්ධ තෙල් ආරණ එකක් දෙකක් ගියනවා. පාලනය කරන එක මම කියන්නේ නම් හොඳට පාලනය කරනවා. මොකද ඒක ප්‍රයිවට්ලි කරන්නේ. මේ දැනට තියෙන වරායවල වල තියෙන ඔය නාස්ති අරම මේ ඔය කියන ඒවා සමහර විට අඩු ඇති. මොකද ඒක පාලනයන්නේ ප්‍රයිවට් සෙක්ටර් එක. නමුත් අපිට ලැබෙන ආදායම නම් මදි. එතකොට එතන අර බංකරින් කියලා තෙල් දෙන එකත් ඒකල දැන් කරගෙන යනවා. කොළඹේක කරන්න බෑ සමහර විට. තිරුණාමලේ කරන්න පටන් ගත්තේවත් නෑ හරියට. ඇයි? අපි ඒක දිනු කරන්න ඕනේ. ඒකත් ආයෝජකයේ ගෙනල්ලා ඒකල දිනු කරන්න හරින්න ඕනේ. නැත්තම් ලංකාවට නැවු දන්නවද නැව කීයක් යනවද කියලා බලන්නකෝ. මේව රවුම යනකොට තිරුණාමලේ පහු කරගෙන යනවද කියලා. ඒ නැව්වල තෙල් වාපු ගාම එනකොට එන අඩි 6ක් 7ක් උස මඩ ගොඩවල් වතුර. උන් මොකද වෙන්නේ? උන් තිරිකුණා උන් සිංගප්පූරුවේ ඉඳලා ආය අරාබිකරයට යන්න ඉස්සෙල්ලා අපිට මේ තිරිකුණාවලේට ආවනම් අපි හොඳ ක්‍රමවේද දාලා පයිප් පොලින් ගහන්න තුන අර ටැංකි 48ක් මම ඊයේ පෙරේදා IOC එකේ ලොකවම් මෙච්චිලා මේ සම්බන්ධව තමයි මම කව. ඔයාලා තෙල් විකුණලා විතරක් හරියන්නේ නැහැ. මේකත් කරන්න රටට අවශ්‍යයි. එතකොටයි තේරුනේ මේක කරන්න ඕනේ. ටැංකි දෙක තුනක් එකට අයින් කළා ඒ ස්ලොප් කියන එක ඒ මඩ වැලි දාලා ඒ ට්‍රීට් කළා ඒ තෙල් ටික අරගෙන ඔය වතු කරේ ඉන්න ආයත දෙන්න පුළුවන් ලිප්පත්තු කරගන්න ඒක. ටෙලිං ඒ තරම් තෙල් ගන්න පුළුවන් ඒ ටොන් 4500 1000ක්
වෙන්න පුළුවන් ඒ ටික. ඒකේ තෙල් තියෙන 30ක් 40ක්. ඒ කියන්නේ ඒවා මේ දහනය සඳහා පාවිච්චි කරන. දහනය දෙකනේ මේ රුඩ් ඔයිල් අරවා මේ වෙන ගන්න ධර්ම තෙල්නේ ඒවට බැහැ. දැනට ඒවා කොහෙටද බැහැර කරන්නේ? මුන් කරන්න වෙන්නේ මේකයි කියන්නේ. දැනට ওই පොඩි පොඩි ඒවා ওই නැව් වලින් බා ගන්නවා කොළඹ ගිහිල්ලා ඔන්න ඔය මන්නාරි මිදි කොහෙද දාගෙන එතන එතන විශාල දූෂණයක් යනවා එතන. දැන් මුම අගේ එනකොට සිංගප්පූරුවේ හරි මේ බාල එනකොට මැලේසියාව හරියේදී මූද මැද විශාල බත්තල් වගේ තියාගෙන ප්‍රයිවට් අය අරව ටික ඔක්කොම ස්ලොප් ටැංක් එකෙන් පම්ප කරනවා ඒකට. එතරම් හොදනවා. ඒක තියෙනවා දැන් ඉස්සර වගේ නෙමෙයි ඔටෝමැටික් ක්ලීනින් ඔක්කොම තියෙනවා. ඒ වතුරත් ට්‍රීට් වෙන්න ඕනේ නැත්නම් මූදර දාන්න බෑ මාපෝල් රූල්ස්. ඒව අරගෙන යන මැලේසියාවේ දූපතකට. ගිහින් එතන ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක දාලා උන් තෙල් ටික විකුණනවා වැලි ටික හොදලා පුරවන වැල්ල සමහරට තෙල් නැතුව. තිරිකුණා මලේ මේක ඉතාම හොඳට කරන්න පුළුවන්. ඒයි ඒක පාවිච්චි කරන්න මොනවටද? ඒ තෙල් වලට එස්ටේට් වල ටී ෆැක්ටරිස් වල බොයිලර් එක පුච්චන්නේ කියලා. බොයිලර් ෆියුල් එක මේක. භූමි තෙල් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. කාර් වලටත් පාවිච්චි කරන්න පුළුවන් එන්ජින් දන් හදන්නේ මේ කසිප්පු වලින් ඒ වගේ සෝරි කියන. ඒ වගේ ඒවා පුළුවන් පාවිච්චි කරන්න. අපිට ඒ තෙල් මදි ලංකාවේ ප්‍රයෝජනයට. ඒතකොට දැනට අපේ ඒ පැත්තක් කෙරෙන්නේම නැද්ද? කොළඹ වරායට නැව් වලින්වත් ඒ වගේ පොඩ්ඩක් අරගෙන ගිහිල්ලා පොඩ්ඩක් ට්‍රීට් කරලා ආණ්ඩුව දන්නෙත් නැහැ. උන් ඔය ඒව අරගෙන යන ඔය උළු කර්මාන්තය කරන අය ගල්ලා ඉතන උන්ගේ මොකද ආවන් එකට දාන්න ගේ තියෙන නිසා ඒක මම දැන් අපි දැන් කියන්නේ අපි වරායෙන් ඒ ඉන්ඩස්ට්‍රී එකට දිනු වෙන අපි ඒ ස්ලොප් ඒ තෙල් ගන්න ටැංකි විශාල ඒව අරගෙන හදලා ඒවා ඒක දීලා නැව් වලට තෙල් සපයන්න ඕනේ. ඒ තියෙන අර යට තියෙන මඩ රොන් මඩ වගේ එක අරගන්න ඕනේ විදියට. ඔන්න දැන් ඒකට ඇස් ඇරිලා දැන් ඔන්න බලන් ඉනවලු ඒ සම්බන්ධ තමයි තුමා එක මොකද මේකට කරන්නේ කියලා. මම ඔක කී සැරයක් ඒ කියන්නේ භූමි තෙල් වලට වඩා කොස්ට් එක අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් කොස්ට් එක නොමිලනේ හැම වෙලේ නොමිලනේ මේ පොඩි ගානයි ගෙවන්න ඕන. අර ට්‍රීට්මන්ට් එකට ටිකක් විදිනවා ඒක ඉතින් ඉලෙක්ට්‍රිසිටි යනවා ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ මිනිස්සු ඒක ආර්ථික වශයෙන් ඒක ඉතාම හොඳ කර්මාන්තයක් කරන්නේ ඔහේ ගිහිල්ලා ඔය කඩුවෙලා හරි මේ ගල් කඩුවෙලා මැටිහ ගන්න කඩල් ගල් කඩන්නේ ඒ වගේ නෝරේ වක් කරනවා හරියට තියෙන තැන් දෙකයි මම ඊවරේ කිව්වා ඔය අක්වෙරළ සංවර්ධනයේට මේක එකක් ඊළඟට ඒ විශාල නැව් ටොන් 750,000 ටන්ස් එන නැව් එන 50,000 ටන්ස් 200,000 එක එක නැව් වල ජර්නි දෙක තුනක් යනකොට අඩි 4-5 යට රොන් මඩ ඊළඟ ලෝඩ් එක ගේන්න ඉස්සෙල්ලා එක කොහරි දාලා යන්න ඕනේ. අපාරේ මූදේ දානවලු දැන් බයයි ඉස්සර වගේ නෙමෙයි සැටලයිට් එකෙන් පේනවනේ කොට දානකොටම හුන් දන්නවා මොනිටර් කරනවා. දැන් අන්න අර වගේ කරනවා ඒවා අපිට ඒක දැන් කරන්න පුළුවන් තාම. ඒක හරි ලේසි කරන්න. ඒක ගෙනලා පයිප්ලයින් එකක් දාලා අර ටැංකි ටික හොඳයි. මම දන්නනේ ටැංකි අවුරුදු 70 ගානක් තියෙන අතංගල් එකමාරි දෙකේ ටැංකි යකඩ තාම තියෙනවනේ. ඒකට අර යකඩ වලට කාබන් ගොඩක් ඇටිච්ච ඒවට කියන්නේ අර කේතල් හදන චීන චට්ටි වගේ ඒවා දිරන්නේ නැහැ. තාම හොඳයි අවුරුදු 70 ගානක් තිස්සේ. අවුරුදු 50 ගානක් තිස්සේ අපි කියනවනේ මේක කරන්නේ. අපිට ඇත්තට ඒ තෙල් ටැංකි වලින් ප්‍රයෝජනයක් ගන්න තිබුණේ. දැන් ඕන්න මේ දවස්වල IOC එකත් එක්ක ඇවිල්ලා කරනවා. නැත්නම් ස්නේල් ෆෝ කියන්නේ පේසෙගිය ගොළු වෙලි ගමනින් එන්නේ එකත් ඒකට කිසිම මම හිතන්නේ ඒකට ප්‍රොවිනස් දීලා තියෙනවා කියලා. දැන් කරන්න කියලා මම ඒක වක් පෙරල සංවර්ධනට එකත් ආයිත්. වරාය පැත්තේ මොනවද අපිට කරන්න පුළුවන්? වරාය පැත්තෙන් ඉතින් මට ඒ දවස්වල මම ප්ලෑන් කරපුවා තියෙනවා. ඉතින් ඒකට ඔය නාවික ශාස්ත්‍රය හබ් කන්සෙප්ට් කියලා එකක් තියෙනවා. ඒක අපි පටන් ගන්න ඕනේ. අපිට පුළුවන් තරම් ට්‍රාන්ස්ෂිප්මන්ට් එකට එන ඇඳුම් මාන ඒවා බංගලාදේශ වලින් අරගෙන එන ඒවා ඒවා ගෙනල්ලා මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් කරලා දැන් ඒවට වෙයාහුසස් හදන්න ඕනේ. ඒවා දැන් ටික ටික අපි කෙරීගෙන යනවා. නමුත් අපේ තියෙන නීති රීති තරිෆ් එක අපි වෙනස් කරන්න ඕනේ වරාය. එතකොට තමයි ආදායම ඒකට ඉකොනොමික් ඔෆ් සේල් ස්කේල් කියන්නේ. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් ටර්නෝවර් එක ගන්න පුළුවන් ඒවා හදන්න ඕනේ අපි ඒක කරනවා. ඊළඟට දැන් ওই ප්‍රයිවටයිස් වෙලා තියෙනවා. ඒකෙන් ආදායමක් එනවනේ වරායට ඒගොල්ලන්. එතකොට තවත් තියෙන ඒවා ප්‍රයිවටයිස් කරන්න යන්නේ නැතුව ඒවට ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එක ගෙනල්ලා මිනිස්සුන්ව ඒක ඔපරේට් කරන්න දෙන්න. ඒ කියන්නේ එංගලන්තේ අපි හිතමු දැකලා ඇති ඔය සබ්වේ කියලා තියෙන්නේ මැක්ඩොනල් කියලා තියෙන. ඒවා විකුණලා නැහැ ඒගොල්ලන්. ඒක කරන එක්කෙනා ඒකට රොයල්ටි එක දෙනවා. ඒක
ඒක හදලා කීයද කියවන්නේ මේ වගේ ඒ ක්‍රම වේදයකට යන්න වෙනවා. ඔය තෙල් සපයන එකත් නැවුවලට අපි කියන්නේ අපේ අයිතෙන් ටැංකි ටික දෙන්න කියලා. අපි අපි කියන්නේ පුජ්‍යල කාංශේ වට සහභාගී කරගන්න ඕනේ. හැබැයි තින් යූනියන් ඒ සමිත් එක්ක සාකච්ඡා කරන එකෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා. අන්න ඒක අපි ඉස්සරහට ගෙරෙන්න ඕනේ. දැන් අපි දන්නවා මේ අපිට තවත් වරාය පුළුල් කරන්න පුළුවන්. දැන් ওই දකුණු වරාය සංවර්ධනය අපිට එක පැත්තකින් උතුරු වරායත් අපිට යන්න පුළුවන්කම තියෙනවා. මේවා කළ යුතුද කරන්න මම හිතන්නේ ලංකාව දෙයියන්ගේ පිටින් අපිට උඩ දෙහන් ඉස්සරහට යන්න පුළුවන් නම් සිංගප්පූරුව නම් වරාය ලොකු කරනකොට මුහුද පුරවල ජපානයේ වුණත් නයිරිතා එයාපෝට් හදුව වගේ වැලි පුරවල ඉස්සරහට යන්න පුළුවන්. අපේ ගැඹුරු තද ගැඹුරු මොහොතක් තියෙනවා. ඒ පුරවල හදන්න බෑ. උතුරු වරාය කෙරෙන්න ඕන. ඒක පටන් ගත්තේ නිකම්ම නෙමෙයි අධ්‍ය මේ වාර්තා හදලානේ. ඒක කෙරෙන්න ඕන. ඒකට ඉතින් ඇක්වයර් කරනකොට උංගා ප්‍රශ්නේ කැලණිගඟ වැටෙන තැන කොහොමද කරන්න කියලා. ඒවට අවශ්‍ය නිලධා කම්පනීස් දාලා ඒව කන්සල්ටන්සි ඒවා උපදේශක අරගෙන ඒක කරන්න ඕන. මුදල් අපිට නැහැ. අපි අපිට වෙන රටවල් වලින් ආධාර දුන්නත් අපිට ඉඩම් වලට ගෙවන්න එපා. ඒකට සල්ලි නැහැ. අපපත් කරගන්න. අන්න ඒක තමයි ගම් ප්‍රශ්නේ. නැත්තම් ආයෝජකයෝ ඇවිල්ලා සල්ලි දාලා කරයි. දකුණු වරායට ADB එක ලෝන් දුන්නා වගේ උතුරු වරායට එහෙම ලෝන් එකක් ගන්න තත්ත්වයක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි ක්වොලිෆයිඩ් නැහැ නේ ලෝන් ඉල්ලන්න ආයෙම. ගෙවන්නේ කොහොමද ලෝන් එක අරගෙන? ඒ කියන්නේ තව ජැටි හැදුවත් අපිට රට දියුණු වෙනකොට තව ජැටි හැදෙන්න ඕනේ. තව ජැටි හැදෙනවා ඒ අතරේම අක්වෙරළ සංවර්ධනයත් ඒ අතරට යන්නත් පුළුවන්. තිරුණාමලයේ ඩෙවලොප් කරනවා නම් දැන් ඒ තත්වෙටම තිරුණාමලයේ ඒතකොට ඒකත් හොඳයි ඒ පැත්තේ යන නැවුටික එතෙන්ට එනවා. නමුත් දකුණු උතුරු වරාය මන්නම් කියන්නේ කරෙන්න ඕන කියලා මම කියන්නේ. දැන් අපි දන්නවා දකුණු දැන් ඉන්දියාවත් තමන්ගේ වරායවල් විශාල කරමින් යනවා. අදානි ආයෝජන බොහොම කුළුල් විදිහට යනවා. උන් ඊශ්‍රායලයේ සම්පූර්ණ වරායක්ම ගත්තා. මුළු රටේම වරායන් ටික ගත්තා. ඉතින් එහෙම බලනකොට ඉස්සරහට දැන් අපි දන්නවා වරාය ගත්තාම අපේ රාජ්‍ය සේවය යටතේ තියෙන වරාය කොහොමද තරඟ කරන්නේ මේ ජාත්‍යන්තරෙත් එක්ක? අපේ ටිකක් ආකල්පය වෙනස් වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ දේශපාලනඥයන්ගේ නිලධාරීන්ගේ නිලධාරිත් හුඟක් අර කරගෙන යන දේ කරකට උදේට ඇවිල්ලා තේක බීලා කාලේ බීලා යන සමහර අය ඉන්නවා. සමහර අය නැහැ. හොඳට මහන්සිලා වැඩ කරනවා. මේගොල්ලොත් ඒකට අවධානය යොමු කළා. අපිට කවුරු හරි ඒක නායකත්වයට මාතයන්ගොල්ලට අපි හදලා දෙන්න ඕනේ ෆීස් විසම මේක කරමු කියලා. ඉතින් වෙලා තියෙන එක කරන්න ඒක කරන්න ගියාම ඉතන කවුරු හරි කම්පැනි එකෙන් මෙයාව දාලා මේක හදනවා වෙන්නේ නැති කියලා ආකල්පයක් වෙනවා නේ. ඒක කරන්න බයයි කවහට. අන්න ඒක වෙලා තියෙන්නේ. සෑහෙන දේවල් කරන්න පුළුවන් ඕක දිනු කරන්න. ඕකේ ඔය දැන් ට්‍රාන්ස්ෂිප්මන්ට් ගැන කතා කරලානේ. දැන් ලොජිස්ටික් කියන්නේ ඔය සේවාසැපියෝ වලට අපිට ඉඩ නැහැ. දැන් ඔය අක්කර 10 15ක් අපි දැන් කවුරු හරි එක ඇතුලේ එළිය කරන්න ඕනේ. දැන් ඔයිල පුජලික සමාගම් වලින් සේවා සැපයපු මධ්‍යස්ථාන හදනවා. ලොකු කම්පැනි එකකින් ඔය දම්කුට පැති ඔන්න හදනවා දෙක තුන. ඒගොල්ලෝ දන්නවා. නමුත් ඇතුලේ තියෙන ඕන ට්‍රාන්ස්ෂිප්මන්ට් වලට ස්ටෝරේජ් එක ඒක ඉක්මනට එක කන්ටේනර් එකකින් තව එකට යාන එක කාර්යස්ථම තාවය වැඩි කරලා තියෙනවා. ඒව දිනු කරන්න ඕනේ. ඒක දිනු කරන්න ඕනේ ඉන්න සේවකයන්ව දැනුවත් කරලා මේක ඉක්මනට කරන්න කොහොමද කියලා. ඒ එයාපෝට් එකේ ප්ලේන් එකේ බඩු බානකොට ඉස්සර කාලේ අපි පැයක් ඉන්නවා පැයකමාරක් ඉන්නවනේ. දැන් ඉක්මනට කරේනවනේ සමහරට ඉන්සෙන්ටිව් දෙනවා දැන්නේ නැහැ. නමුත් යමක් කරේනවනේ. දැන් ගලන්ති වුණා සමහරවල් වෙන පැය දෙකේ ඉන්න වෙනවා. ඒ අර ට්‍රැෆික් එක වැඩි වෙනවා. ඒ වගේ මෙතන. ඒවට යම් කිසි ක්‍රමවේදයක් හැදුවොත් සමහරට සේවකයෝ කැමති වෙයි මේක ඉක්මනට දුන්නා අපිට සල්ලි කීයක් වැඩිපුර හම්බ වෙනවා නේද? සල්ලින්නේ දැන් හැමදේට බලපාලා තියෙන්නේ. හැබැයි අපි සාපේක්ෂව දැන් අනෙකුත් කර්මාන්තත් එක්ක බලද්දී අනෙකුත් රාජ්‍ය සේවයේ සියලු ආයතනත් එක්ක බලනකොට අතරම ඔය වරාය ශේෂ්ත්‍රයේ මම හිතන්නේ අනිත් අයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක ඉන්නවා. ඉතාලම හොඳට පාලනේ හොඳයි. ඉතාලම හොඳයි කියන්නේ බෑ පාලනේ හොඳයි. පාලනේ තව දියුණු කරන්න පුළුවන්. මිනිස්සුන්ට මේක අපේ වරාය කියන හැඟීම තියෙන්නත් ඕනේ. හරිද? මේක දියුණු වුණොත් අපිට හොඳයි කියන එක තියෙන්නත් ඕනේ. ලැබෙන ආදායමත් හොඳට ලාභ අපිට තියෙනවා මම හිතන්නේ. අපි ලාභ උපදන තැන. වියදමත් වැඩි තමයි. අපි වියදම වැඩි වෙනකොට අපි වැඩ ප්‍රමාණය වැඩි කරගෙන ටර්නෝවර් එක වැඩි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අද ලංකාවේ තියෙන ඉතාම ඉහළින්ම තියෙන ආයතනය. මම හිතන්නේ පාරිය ගොයරි යනකොට මම වරාය වැඩ කරන්න කිව්වම ටිකක් මම හිතන්නේ මිනිස්සුන්ට සලකනවත් ඇති. දැන් මම ඉස්සර හිටියන්නේ නැවතට අටකාගෙන. මම දැකලා තියෙනවා. ඔව්.
Karena tadi mami itu ya kali aku mau kita. Ini sebab ya ini polis kerupu sepatu tuh dekat dagen, nah udah tuh suit kayak dagen, nah ini tanda bayam ya kami, nah kita takang ini samaannya, badung paru itu kan, ini tarang ini gulan tuh modal lah, mana gulu ini jiwa nanti tuh under ini kita, ada ember ini. Itu lo tapu kami bayi tinggu deh ini kisah orang yang ini, ya rara, kemarin Mahatma Gandhi gunanya itu lo tapu pasi. Itu kota itu ngapain mau lari kemana, itu baninnya, nah namun ආඩම්බරයෙන් ඉන්නේ මේක මම වැඩ ගන්නවා. අන්න ඒක අපිට තියෙන්න ඕනේ. ඇත්තටම දැන් අපිටත් අර හිතා ගන්න බෑ අපි දැක්ක අර ඩීසල් හයිබ්‍රිඩ් නෞකාවක් හදලා තිබ්බා ඩොක් යාඩ් එක. ඒ වගේම තමයි තහ මහ විශාල නැව් උතන රිපයර් කරනවා. මේවා අපේ රටේ තියෙනවා කියන එකත් මම හිතන්නේ දන්නේ නැහැ ගොඩක්. දන්නේ නැහැ මොකද මේ ප්‍රචාරය දෙන්නේ නැහැ දෙන්න හොඟ දෙනවා මදි. මම මේක හරි අකමැත්තෙන් කියන්නම්. මේ දවස්වල මම හිතන්නේ වරායත් ටග් වල එහෙම හදන්න හදනවනේ. Ame lema isra eba dunna neu tata kangani, eka ame tiuru dunna, tenda kolkanan netua, aete ne meka peka kia, langga keti ka kada na kata kara puhama, eka lo baragan na kemiti na, itu ka bama dan ne, ame eba ki eba langka ame karan na puluan de eba la puluan tarang karan do ne, karan na heki awa tiyano, nem meka lo apina kalto edi hongka. Iya lo tapi nah unis pada nih karena, namun ini suhari itu dana namun tarai kar Jepang ini sama aja mah Thai tiu aja gila itu lah itu loh nih karena nih namun tapi ada mah keno nih gua dak tangka out itu mereka percaya itu karena nuna ini suhari itu api ini saat sama ini apa nanya nih sama aja nih mandeli kena ayat nih magi tam loko sebaya itu kerupuk mama dana nih kemana ayat nih diu ayat katnya nih isi mau dek nih mereka lo pulu antara dia nih modal loli උපදේශක සභාව 22ක් පත් කළා. කර්මාන්තවලට උපදෙස් දෙනවා අපි දෙන මම වියේ එමයි. රූට් කර්මාන්තයයි නාවික සංචාරක ව්‍යාපාරයේ දිනු කරන්න කියලා ඇඩ්වයිසරි බෝඩ් එකේ හිටියා. මේක ආණ්ඩුවෙන් අවුරුදු අතරකට ගැසට් කරපු ආණ්ඩුවලේ. අපේ නම ගැසට් වල තියෙනවා. මම ඊට පස්සේ අක්වෙරළ සංවර්ධනටත් ඒක ඒක අපි අපි ඔය ගැසට් කරා. කරනවට කියන දේ අහන්නේ නැහැ. Mati uru itu kerjaan yang kami sakti, api terpuh enggak dewal itu perundu ya no, kerana mama jangan di putu kiri kelang itu hilat ini, nanti perpujili kawa, oh sambandu kata kerana, ya, mepetra erla lekam tuh macam kamu bala lah terlalu deh, kita cerai ini aja lah. Dan nama mandana kau mesti kita sama nanggi ya mak, ini dah usul gian, yang ini berita itu pasi. Ini navy ke sanggar dengan sipili bandu chamber itu aku open kerai ya, honda kati ini, ini kalau Awang kau berada keran doang ni, mereka diunu keran doang ni. Mamat padiya kita tuh nih berada keran. Makai petrol gak, diesel gak, ini yang nitte berada. Mata tadah emak kau anu na, mata puluang inde. Namut pilihan ya, ini. Eke pilihan nih, dengan ikman itu prominence kita dengen orang dengan orang task force kita kelatina mat mawat tapoin kelatina samband. Karena ada itu dia nih, kata keran. Jadi mangau kepo kata lo kau mungkin lagi nih, saya record kerai. Nada mata kerai. Eka benar sendo, eka benar sendo. Udah mi yelah mana ayat tu, tikak. Mepri bade mau seriously tarlo. India diwara sesre, India waraa sesre. Idiri awurdu dahai pahal itu le komen tanya katya itu. Egal lo dah jaro liberalize karni eka kerjanya gihir lah hari ga. Yoku company solte ida di lah eka kerjanya gihir sial rata. Lanka bi eka keranda unek jela api hitu ata sama aru ita amaru enda puluang. Netian milih sungguh rasawal neti yang jela banyak pun dapat luang. Fitra time untuk meh meh valdiga nalla bagi ni anak jela puluang. Apa yang unah itu balan none hari besar parimani, bela damak keranda puluang tu baik dek jela. India awal, ini pilih banyu kocer protest awat. Karena Modi tu gowio protest kerana ia segan ini beri mata ni dunia ni eva ke dina kami anu hamba kelar. Keranda dina baik keranda baik jela. Protest Govio protes kerupuk yang kena, mereka juga mandanya. Namun Lanka itu kerut hondai. Port city kena negara ya. Wenama entiti kah kaiti itu mitri itu dalah bank padati dalah tiennya kah hari itu kiri itu nanti kira me me ajo kah itu banyak. Me ada perundu ecek 100,000 dollars foreigner kene demo tau rudu pahagat visa kah dina kira. Kamu kira dia kepala kerja nol laksa tiada dekat dia tu nado dah. Itu awak benar sahaja orang minyak cuba lah. Ya aku, tapi kamu ada macam ni, ane, bayai ni. Ane eva pun dah stawa berbendu. Nampak tiada tatkah ni sah stawa berbendu hitam nak minyak cuba bayai.
ඒකනේ පෝට් සිටි එකයිද මොකවත් වෙලා නැති. මම කියන්නේ ඒක සුදු අලියෙක් කියලා. මම හම්බන්තොට වරාය සුදු අලියෙක් කියන්නේ. සමාරෝණ නෙළුම් ඒවා සුදු අලිය වෙන්න පුළුවන්. නමුත් ඒවත් ඉස්සරහට හොඳ ඕන වෙන්න පුළුවන්. පාරවල් සුදු අලි කියන්නත් බෑ ඒවා ඕන. අපි අපි ඒවා ප්‍රයෝජන ගන්න. නමුත් මේවා එන අපි හොඳට හිතලා බලලා කරන්න ඕනේ. මේ විදිහට බැලුවොත් අපිට සාගරයෙන්ම මේ රට ගොඩ දාන්න පුළුවන් නේද? මෙහෙමනේ. අර ඉස්සර කතාවක් තියෙනවනේ. ඒක මේ ඒගොල්ලන්ට කියන්නේ නැහැ. කුවේණි ආපු වෙලාවේ විජේ කුමාරයා හිටියා නේද? කවුද හිටියේ? කුවේණි විජේ කුමාරයා නේද කුවේණි හිටියේ? කුවේණි හිටියා. මොකද්ද මේ මට මේ කතාවේ අපිට ලොකු සාපයක් කරහල්. දන්නවද ඒ කතාව? අන්න යන සාපේ තියලා තියෙනවා. මම වචනේ කතාවෙන් කියවට අපි ගොඩ ආවනේ. සුද්ධ මහතුරු ගියාට පස්සේ අපි ගොඩ ආවා. ඊපස්සේ ආණ්ඩු වෙනස් වුණා ගොඩ ආවා. කැරලි ඇති වුණා ගොඩ ආවා. ඇලි දෙකක්ද තුනක්ද ආවා. ඉන්දියානු හමුදාව අපේ වෙලාවේ පිච්චු ඔක්කොම ගොඩ ආවා. ඒ වෙලාවෙත් කොවිඩ් එකිනුත් ගොඩ ආවා. අරගලිනුත් ගොඩ එයිද දන්නේ නැහැ. අරගලයන් දැන් ගොඩ එනවා කියලා හිතනවා මිනිස්සු. අපිට ගොඩ ඉන්න පුළුවන් හැමදේම. ඒ ගොඩ ඉන්න අපිට තුවාල වෙලා තියෙන ඕන කොහේ හරි ඒ ආයේ තුවාල නොකරන්නද? අපිට ගොඩ ඉන්න පුළුවන්. ගොඩ ඉන්න ක්‍රමවේදය ඉතින් අපිට ඔයගේ අවවාද දෙන්න පුළුවන් උපදෙස් දෙන්න පුළුවන් මේ ශ්‍රේෂ්ඨය දිනු කරන්න මේක කරන්න නිල් ආර්ථිකය කියන එක නම්බර 1ට ගන්න ඕනේ රටේ දැන්. ගොවිතන යනවා පොරදුන ගොවිතන් කරු. නිල් ආර්ථිකයට කරපු ආයෝජනයක් කිසිම ආයෝජනයක් නෑ ලංකාවේ. තම අවුරුදු 7ක් කරලා කිසි දෙයක් කරේ නෑ වරායක් ටිකක් එක්ස්පෑන්ඩ් කරන එක වරාය ඇතුළත් කරලා තියෙනවා මිසක් නැති. මොනවත් කරලා නෑ. ගාල් අවුරුදු ගානක් තිස්සේ නැවක් දෙන්නේ නෑ. කුණු ගොඩක් අද නීතිවත් තියන්න කිව්වා. කියලා තිබුණා ඒගොල්ලන්ට. කුණු වෙන එක නවත්තන්නේ නැත්තම් කොහමද? නාවික මේ ජොට්ටරෝ මේ වරායට ඒව නතර වෙන්න ඕනේ. ඒක කියලා කිව්වට කරන්න. දැන් ගාලු වරාය සංගම සහ වෙනමම අපි දැක්කා පහු කාලේ දවැන්ත මේ ආයෝජකකින් කැදවීමක් කරා. ඔව් දැන් පිබිදීමක් එනවා. අර යකඩ ගොඩක් තියෙන එක අයින් කරලා දාලා ඔය යොට් මරීනා ටිකට් අපි දිනු කරන්න ඕනේ. දැන් කාර් එකක් ගන්නකොට බෙන්ස් එකක් ගන්නවා නම් ජර්මන් කාර්ය බෙන්ස් එකයි ගන්නෙ. බෙන්ස් එක ගන්න ඕන අනික හොඳට දුවන ගන්න. මම කියන්නේ බෙන්ස් ගන්න ඕනේ. ග්‍රෝබෝට් කැම්පේන් කියලා බෝට් ටු ඔය චේම්බර් එකනොත් තම ඇඩ්වයිසර් එකෙන් ගන්න ග්‍රෝබෝට් කියන්නේ අපේ මිනිස්සු ගිහිල්ලා මම කල්ලි කිව්වා. ඔයාගේ තියෙනවා සුසුකි එකක් ඔයා ගිහිල්ලා ඊළඟට ගන්න යනවා මොන්ටේරෝ එකක් ගන්නවා ඊට පස්සේ ගන්නවා තව එකක් ගන්නවා රක්කාරි රෝල්ස් රොයිස් අර කාර් එක කරගෙන මේ කාර්වල දුවන්න පෙට්‍රෝ පුච්ච කර එක මිනිහෙක්වත් ගිහිල්ලා බෝට්ටුව කරගන්නවද මේ මන්නාරම ඉඳලා කොළඹට එන්නේ? හරිද නැහැ. අපි ග්‍රෝබෝට් කැම්පේන් එක දිනු කළා අපේ වරායවල දීවර වරාය 20යි ගාලු වරාය අපි දෙන්න ඕනේ පාක් කරගන්න. අපි ඒකට පොඩි ගාන චාර්ජ් කරනවා. බලා ගන්න. වතුර දෙනවා, කරුණ දෙනවා. මිනිස්සු යනවා එනවා. කොළඹින් යන්නේ වගේ දේවල් ප්‍රචලිත කරොත් ගාලු වරාය තමයි ඒකට සෙන්ට්‍රල් එක වෙන්නේ. ඒවත් අපි කියලා තියෙනවා. ඒක කරන්න ඕනේ. එතකොට ওই සංචාරක ව්‍යාපාරයේ දිනු වෙනවා. දැන් මෙහෙ ඇතුලේ දැන් ඔය මෝල මාලදිව එනේ එක දවසකට තියෙනවා ඔය යොට් අරම 700ක්. මතන මොකද උඩින් බලන්නකො සැටලයිට් මේකට ගිහිල්ලා ඒ නැවකට යනම දවසකට ඩොලර් 500ක් විතර ගෙවන්න ඕන. හිතාගන්න පුළුවන් දවසට නාදාන. අපි ඒකටවත් මේ මූද වටේ තියෙනව කරන්න දෙන්නේ නැහැ නේ. ඒකට නීති රීති දාන ඕනේ. ඒක ඒ බෝට්ටුවක් ගේන්න ගියාම සංචාරක අධිකාරියයි මී පහකෝගෙම අවසර ගන්න ගියාම බෝට්ටු කාර යනවා යන්න බෝට්ටු ගේන්නෙත් නැහැ බෝට්ටුව ගන්න. ඒක වෙනස් කරන්න ඉක්මනට කරන්න. මේ රාජ්‍යයට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේගොල්ලෝ ටිකක් ඩිටර්මිනේෂන් එක තිබුණා. ඒ අතර ඉතින් මන් දන්නේ නැහැ ඉස්සරහට කොහොමද ඒක සස්ටේන් කරන්න කියන්නේ දිගටම ගෙනියන්න පුළුවන්ද නැද්ද කියන අපිට කියන්න ඕනේ. නමුත් ඒක අවශ්‍යයි කරන්න. ඔබ දැන් තේරුම් ගන්න ඕනේ සාගරය කියන සම්පත අපි හරි විදියට පාවිච්චි කරා නම් අපිට මෙහෙම ඛේදවාචකයන්ට මූණ දෙන්න වෙයිද? ඔබ නිකමට කල්පනා කරලා බලන්න. වරාය නිදි කිරීම ඇරුණහම සාගරයේ වෙනුවෙන් අපි මොනවද අද කරලා තියෙන ආයෝජනය කියන දේ. නමුත් මම පැහැදිලි කළා අපේ සීමාව එතනින් එහාටත් තවදුරටත් සීමාව තියෙනවා.
ඉන්දියාවෙන් ඇවිල්ලා මාළු අල්ලගෙන යනවා අපේ මාළු අල්ලන බහුදෙන දීවර යාත්‍රාවට අවශ්‍ය පහසුකම් ටික දුන්නද මේ මාළු එක්ස්පෝට් කරන්න අවශ්‍ය පහසුකම් ටික හදලා දීලා තියෙනවද දීවර වරායන් 22ක් වටපුරාම තියෙනවා මේවෙන් අපි ප්‍රයෝජන අරන් තියෙනවද නිකමට හිතලා බලන්න කොයි තරම් ධනස්කන්ධයක් හොයන්න තිබිච්ච දේවල් නිකන් නිර්පරාදයට මෙහෙට කඹෑදිලා අපි ඒව නැති කරගෙන කාළු වරාය ගැන මෙතුම පැහැදිලි කරා ඇත්තම මොනාකෝ වැනි තැන්වල අත්දැකීමෙන් බලන්න ඔබ මාළදිව වෙන දිහා බලන්න ඔවුන් කොහොමද හම්බ කරන්නේ මහමූදෙන් කියන දේ ඒක තමයි කේත වාචකය අපි අවසානයකට එමු දැන් ගොඩක් තරුණයෝ රට අතහැරලා යනවා يعني මේක හරියන්නේ නැහැ කියලා මොකද ඔබ හිතන්නේ يعني ඊපෙරියත් මම හිතන්නේ ඉංග්‍රීසි පත්‍රයකින් කතා කරලා ඇහුවා මොකද්ද මගේ අදහස කියලා ඉතින් මට කෙලිම තියෙන දේ නේ ඉතින් මේ මිනිස්සු යන්නේ සල්ලි වලට සල්ලි හොයලා ළමයිව ඉස්කෝලේ යවන්නනේ මම දන්න ඉගෙන ගත්ත උදවිය මෙහෙ හොඳට හම්බ කරන අය යනවා මෙහෙ හොඳට හම්බ කරනවා කියන්න පුළුවන් අපිට නම් ළමයි ඉගෙනගෙන පිටරට වැඩ කරනවා ඒ දවස්වල ඉගෙන ගත්ත ඔය විදිහෙන් කළා මෙයාට උග දෙනුට ඒක කරන්න බැහැ ඉගෙන ගත්ත අයයි හොඳ තත්ත්වේ ඉන්න අය යන්නේ ළමයි පොඩි අය. ළමයිට උගන්නන්නේ ඒ දිල පදිංචි කරනවා. ළමයින්ට හොඳක් කරා. පිංගම් හොදලා හරි ළමයිට උගන්නනවා. ඒකට යනවා කට්ටිය. සමහර කට්ටිය ඉන්නවා රස්සාව ඉගෙනගෙන රස්සාව ගන්න බෑ. හම්බෙන පඩිය මදි වේදම් කරන්න දැන් තියෙන ගණන් වල. ඒකේ ඉඳලා යනවා. ওই නිසයි තමයි ඔයගොල්ලෝ යන්නේ. ඉතින් ඔකට යන්න නැති වෙන එක අධ්‍යාපනයේ සුරක්ෂිත කරන්න ඕනේ මේගොල්ලන්ට. ඒකට තමයි අපි මෙහෙ පුළුවන් තරම් ආයතනයක් වෙන ප්‍රයිවටයිසේෂන් එකට මේ අධ්‍යාපනයේ පරිවර්තනය කරන්න කියනවා නෙමෙයි. දැන් නේපාල් වගේ රටක, බූතාන් වගේ රටක, ඉන්දියාව, ওই රටවල් වල, පකිස්තානය, බංගලාදේශය, ප්‍රයිවට් යුනිවර්සිටිස් මෙහි පටන් ගන්න කියලා, ඒ ළමයි එතෙන්ට දාලා උගන්වලා, ඒගොල්ලන්ට එතනින් රට වැඩ කරලා ගල්ලි ටිකක් එවන්න තියෙන එක අපි කරන්නම ඕනේ. ඒක කරන්න දෙන්නේ නැහැ දේශපාලන නිසා. හරිද? එතකොට අපිට මුදල් ටිකක් වැඩිපුර ලැබෙන ක්‍රමවේදයක් මේ මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. දැන් බඩු අඩු කරන්න බෑනේ පාන් රාත්තල. අඩු කරන්න බෑ. ඩොලර නෑන්නේ පිටි වලට. ඒ ක්‍රමවේදය හදන්න ඉතින් අනික කොහොම බොහොම නිර්භීතව කපන්න පටන් ගන්නවා. වියදම් කපන්න පටන් ගන්නවා. තාම ඒක කෙරෙලා නැහැ. කෙරෙන්න ඕන. බජට් එකෙම තේක කරන්න ඕන. ඒක දුප්පත් මිනිහට වදින් නැති වෙන්න කරන්න ඕන. ඔය නාස්ති වෙන ඒවා ඔය ඔය ලොකු ලොකු අයගේ තැන් තැන් වල වියදම් කරන ඒවා නතර වෙන්න ඕන. තමාශා කියන මේ වචන කියලා මොකද ඒ සිංහලෙන් මන් දන්නේ. ඒවා නවතින්න ඕන. එතකොට නිලයාරි මහත්ය ලොකු වෙන පරපණ පරිවාර සේනාවල් ජනිච්චාම නවතින්න ඕන. එතකොට අර සහනය ලබා දෙන්න පුළුවන්. රට යන එක නවත්තන්න මුදල් වැඩිපුර ලැබෙන්න සලස්සන්න ඕනේ. ළමයිගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන්න ඕනේ. ඒක කරන ක්‍රමවේදය මට මගේ තත්ත්වයන කියන්න අමාරුයි. මොකද අපි කියන්නේ ඉන්ඩස්ට්‍රි දියුණු වෙනකොට රටට සල්ලි එනකොට අමාරු විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ යනපාරේ හැටියට යම් සුභවාදී තැනක් තියෙනවද රට කොඩේයි කියලා? සුභවාදීව අපි හිතුවොත් සුභවාදී ගමක් ඒ. හැබැයි ඉතින් හැම වෙලේම ඕක ගැන සුභවාදී නැතුව හිතියොත් නෑ මේක කරන්න බොරු වැඩ මොන් ඔක්කොම වරන්නේ බොරුවක් කියලා හිතුවත් කරන්නේ. අසුභවාදීව හිතුවොත් සුභවාදී වෙයි. මම නම් හිතන්නේ සුභවාදීව. හැබැයි සුභවාදීව හිතන්නේ අපි දෙන උපදෙස් පිළිගන්නවා නම් සුභවාදීව හිතන්න පුළුවන් තවත් ඉස්සරහට. ඒ පිළිගන්නේ නැතුව හිටියොත් තව අවුරුද්දක් ඉදරන මම සුභවාදී වෙන්නේ නැහැ. මටත් ඉන්න පුළුවන් ගිහිල්ලා කොහේ හරි. මට අයිතිවාසිකමක් තියෙනවා කොහේ හරි. මම ජීවිතේට යන්නේ නැහැ මලක් මෙහෙ ඉන්නේ මම නැරිලා මල මිනිහ මේ තියෙනවා. මට අයිතිවාසිකම තිබුණා මම යන්නේ නැහැ. මට ඉති මිනිස්සු කියයි උඹට සල්ලි තියෙමු ඉඳී කියලා මම යන්නේ නැහැ. මම ඉන්නවා මම එක බලාගෙන ඉන්නවා කරන්න පුළුවන් දේ අපි කරනවා මම ෆයිබරුට කියනවා නෙමෙයි අඩුම ගාන ඉතිහාසයට ඇත්තයි අපි යමක් කරයි මෙච්චර කල් කියපුවට කන් දුන්නද මම මට එක දෙක කියන්න අමාරුයි නමුත් මම රජයේ ආයතනය කරනකොට කන් දුන්නා අපිට කන්වින්ස් කරන්න ලේසියක් තිබුණා එතකොට ওই එන්වයරන්මන්ට් අරවා මේ වගේ නේකට ටිකක් අඩු වෙන්න තිබුණේ ඔළුව ඒ නිසා ඒක කෙරුණා ප්‍රයිවට් ආයතන ඉතින් මං කියන්නේ කියන්නේ නැත්තම් වැඩේ කරන්නේ නැහනේ. ඊට පස්සේ මම ඔය 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 දැන් ඇඩ්වයිසරි උපදේශක සභාවවල කියන දේ කියනවා කරන්න එකක් දෙකක් කරනවා. එක
Kalau udaharnya, tapi ya anu උපදේශ සභාව අනුව අක්වෙරළ වලට සම්බන්ධ තෙල් ආරණ අර අට්ටාලේ මීටර් 100ක් උසයි. ඕක උඩට ඕක එන්නේ උස්සගෙන. උස්සගෙන ඇවිල්ලා ඒක කරන්නේ ඒක පාවෙන යන්ත්‍රයක් නේ මීටර් 100 200 පරිපපසරියක් තියෙන. ඒක ආපුවාම ඒක කකුල් අතර පල්ලයට බස්සන. බස්සලා ඒක ඒක හිට ගන්නවා. එතන තෙල් ආරණ. ඒ කියන්නේ ඔයිල් රික්ස් කියලා. ඒව ගේන්න බෑ අඩි 100ක් එනකොට මේ එයා ෆෝස් එකේ ට්‍රේනින් පයිලට්ස්ලා යන්නේ වරාය උඩින්. ඒගොල්ලන්ට අඩි 100 කට දී උන් මැරෙනවා ඒක ඇපිලා. එයා ෆෝස් එකේ නෝ අඩි 60යි 50යි ට වඩා ගේන්න බෑ කියලා. ඒකෙන් අපිට හරි පාඩුයි. අපිට මේ ආදායම එන්නේ නැහැ. මම කිව්වා මේක මම මාරු කරන්න වහට හරි. ඒකට වියදම් යනවා කියලා. දැන් ඊයේ පෙරේද හොඳ ආරංචියක් ආවා. මේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක දානවා කියලා බැටි කොලෝ පැත්තට හරි වවුනේ උන කොට. එතකොට මේකට රිස්ට්‍රික්ෂන් නැතුව ගියන්න පුළුවන්. එහෙමයි වෙනස් කරගන්න පුළුවන් දේවල් නේ. පුළුවන් දේ. අම මේ වදයක් අපි කරා. අපි මම තනියම නෙමෙයි ඒක අපි ඇඩ්වයිසරි බෝඩ් එකකින් එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකයි නේවි එකත් එක්කව වෙලා අපි ඒක ඒ වගේ එකක් වුණා. ඊළඟට අට්ටාල ගේනකොට ලංකාවට ඒවා අමුණන්න තියෙන බෝයිස් කියලා මොනවද කියන්නේ බෝයා. බෝයාව. ඒවත් අපි දැන් කියලා තියෙන ඒ වගේ ඒවා කරනවා සමහර. ඉතින් ඒවා ඉස්සරහට කරනොත් හොඳයි. දැන් LNG කරන වැඩේට ඉතින් මම අදත් ලිව්වා අර මගේ ගෲප් එකකට. දැන් අර මම කිව්ව කලින් බර කරත්තයක් ගෙනාව ගුණා නැතුව වගේ දැන් ටර්බයින් එකක් ගෙනාවා මේ කෙරොල පිටියට LNG කියන මගේ ගෑස් කොහෙන්ද කියලා තාම දන්නේ නැහැ. සාගරයෙන් අපිට ගොඩක් දුර යන්න තිබුණා. ඒ දේවල් ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. හැබැයි දැන්වත් පාලකීන් බලධාරීන් තීන්දුව తీරන ගන්න මේ මහා සාගරයේ විනාශ නොකර මේකෙන් ආර්ථිකමය ප්‍රතිලාභ හොයන්න පුළුවන්. උදාහරණ මාලදිවයින් වැනි රාජ්‍යයන් ගන්න. අපි මොනවද කරලා තියෙන්නේ කියන දේ. තාමත් වටිනා පැහැදිලි කිරීමක් අපට නොපෙනෙන බොහෝ කාරණා මතු කර දුන්නා සහ බොහෝ දංගල කතා නොකරන මේ සාගර ආර්ථිකය පිළිබඳ කතා කරන්නේ නැහැ. ඒ සියලු කාරණා අපි ආවරණය කරමින් කතා කරනවා. අපි අද දවසේ සම්බන්ධ කරගත්තේ නාවික ශාස්ත්‍රයේ සාගර ආර්ථිකය පිළිබඳ, ඒ වගේම අක්වෙර ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් විදිහට ආචාර්ය සරත් ඔබේසේකර මහත්මයා. බොහොම ස්තුතියි අද දවසේදී ඔබතුමා අපේ සංවාදයට කැමිනේ. අපි අදට big question හමාර කරනවා. එළබෙන සතිය අලිත් හමුවෙමු ඔබට දැනෙන කතා බහකින් ඔබට ප්‍රාර්ථනා කරනවා.